authorized and you can meet. අයෝ භික්ඛවේ බයයි කියලා විද්‍යා විභාග සූත්‍රයේ දේශනාගේ මොහොතේ දේශනාවක් තියෙනවා ඒකේ රූප අරූපේ අරූපවල දැන් අපි අරූප කියලා අපි සලකන්නේ සාමාන්‍ය දෙවියෙක් වෙන්න වගේ කියලා මම ඒක දැක්ක උත්තර වෙනස් විදිහට ඒක එක්කම ඒක තියෙනවා තියෙනකට ඒක අර උපාදියත් අරූපෙක නිකන් මහන්නේ අරූප බවක් සලකනවා කියන්නේ පොඩ්ඩක් පැහැදිලි කරන්න ඕ ඒක දැන් රූප අරූප කියලා කියන්නේ දැන් මම අර ඉස්සෙල්ලා මේ අධේශනාවේදී කතා කරානේ අපි ළඟ ගති පොදියක් තියෙනවා ඒ ගති පොදියේ තියෙනවානේ බ්‍රහ්ම ගති පුළුවන් අපට අරූප අරූප විදිහට එනේවත් තියෙනවා රූප විදිහට එනේවත් තියෙනවා ඒ ගති ස්වභාවය ඒකනේ අරූපාවචර බ්‍රහ්ම ලෝක 4යි රූපාවචර බ්‍රහ්ම ලෝක 16යි කියලා ඒ ස්වභාවයන් 20ක් ගැන තමයි කතා කරන්නේ එතකොට දැන් ඔය ඔය තමන්ගේ තුල දැන් අපි දන්නවා දස සංයෝජන 10ක් ඇතර මේ වචන ගොඩ වැඩ අවශ්‍ය නැති නිසා තමයි මම ගොඩාක් පින්වතුන්ට වචන වලට එහා ගිය දෙයක් දකින්න හැම වෙලෙම අවස්ථාව සලසලා දෙන්නේ දැන් දස සංයෝජන 10ක් ගත්තොත් එතන තියෙනවනේ සක්කාය දිට්ඨි විචිකිච්ඡිතා සීලපත පරාමාස කාමරාග පටිග රූපරාග අරූපරාග ඔන්න ඔතන රූපරාග අරූපරාග එන රූපරාග අරූපරාග මාන උද්දච්ච අවිද්‍යා කියන පටි 10ක් ඒ කියන්නේ ඔය ගතිම තමයි මේ කෙලෙස් ගති ටික පටි 10කට බෙදන්නත් පුළුවන් පටි 10කින් සංසාරයට බද්ධ වෙලායි තියෙන්නේ අන්නේ බද්ධ වෙලා තියෙන පටිවල දැන් අපේ මේ අපේ ළඟ තියෙන කුණු ටික කෙලෙස් ටික ගති ටික හරියට පල් වෙච්ච පදන් වෙච්ච පාක වෙච්ච කුණු ළිඳ දැන් ඒ ළිඳ ඇතුලේ තියෙනවා නේද ඊයේ පෙරේද වැටිච්ච කුණු දැන් ඔබට පේන්නේ ඒ ටික තමයි මුලින්ම. gedara inn ekkenat ekka taraha yaneewa allapu gedara ekkenat ekka taraha yaneewa raaga gati athi weneewa owa tama mulin mulin peenna ganna. ඒතර ඒ කෙලස් ස්වභාවයන් ටිකේ තියෙන පටිය අර මම කලින් පැහැදිලි කරපු විදිහට තමන් ලෝක ඔළුවේ හදාගෙන ඉන්නවනේ මේ දේ මේ විදිහටම පවත්වන්න ඕනි කියලා. ඉච්ඡට පටිච්ච වෙලා මේක තමයි වෙන්න ඕනි මං කැමති විදිහ මේක එහෙම වෙන්නේ නැත්තම් මං කැමති නෑ කියලා හදන් ඉන්නවන එකක් ඇතුලේ අන්නේ හදාගෙන ඉන්න දේ තමන්ට අවශ්‍ය ආකාරයට තමන්ගේ සිත ඇඟි පරිදි තමන්ට ඕන විදිහට පවත්වන්න බැරි බව දකින්න ඕන මොකද ඒක මම හදන් ඉන්නේ මට ආවෙනික විච්ච පටියක් දාන් මේක මෙහෙමම වෙන්න ඕනි කියලා ඒ මම හදන් ඉන්න දේ එහෙම වෙන්නේ නැති බව උනත් වෙන තැනුත් තියෙනවා. හිතන්නේ මගේ හිතේ හැටියටම වැඩේ වුණා කියලා වෙන තැනුත් දෙන්න. උනාට පස්සේ හිතේ හැටියට උනාට අර ඒක ඔන්න එක පාට මහා සතුටක් ඇති වෙලා ඔය සතුටිනුත් සුවයක් ඇවිල්ලා ඔය සුවයක් නැති වෙලා අනකොට ඔය හිතපු තරම් මාර එකක් නෑ ඕකේ කියලා පේනවනේ. ඔය මම මේක මාරයි කියලාකොට මේක ඇති මාරක් නෑ කියලා තේරෙනවනේ. අන්න එහෙම ඔබ කැමති දේ වෙනවා වෙන තැනුත් තියෙනවා. උනත් නොවන තැනුත් තියෙනවා නොඋනහම ගැටෙනවා උනහම ඇලෙනවා ඕකනේ නොඋනහම දුකයි උනහම සතුටුයි වේලාවකට සැපයි වේලාවකට දුකයි ඕක තමයි ජීවිතේ ඕක තමයි ජීවත් වෙනවා කියන්නේ ඔය දෙක අතර ධෝරණයේ වෙවි යනු ඔය තැන් දෙකේම පටිය ක්‍රියාත්මක වෙනවා පින්වතුනි අන්නේ පටිය ඔබ දැක්කනම් අනිච්ච බව දුක්ඛ බව අනාත්ත බව දකිනකොට නිච්ච සුකාත්ත පහයති වෙලා පටිය ටික 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 ගැලවිලා යන. දැන් කුණු ළිඳේ මුලින් වටිච්ච කුණු ටික ගැලවි ගැලවි යනකොට ඔන්න සක්කාය දිටි විචිකිත්තා සීලබ්බත පරාමාස ගැලවිලා යනෝ. කාමරාග පටිග තරහා යනේව තද්ද ආස හිතෙන දේවල් ඔව ගැලවි 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 යනකොට කුණු ළිඳේ තමන් ඔන්න නිදහසක් නිවහල් සැනසීමක් එන. පළවෙලි පටි තුන ගැලවිලා යද්දි සෝතාපන්න ඵලයටපත් වෙනෝ. කාමරාග පටික තුනී වෙද්දි සකදාගාමි ඵලයටපත් වෙනෝ කාමරාග පටික කියන පටි සම්පූර්ණයෙන් ගලවිලා යද්දි අනාගාමි ඵලයටපත් වෙනෝ ගිහි ජීවිතය තුළ ඉන්න පුළුවන් අණ්ඩ රූපරාග අරූපරාග කියන තැනට යන්නේ ළිඳේ පතුලේ තියෙන ගති ස්වභාවය දැන් මුල් ගති ගැන අවබෝධයක් තේරුමක් ආපු නැති කෙනෙකුට අර ඇතුලේ තියෙන රූපරාග අරූපරාග කියන්නේ මොන වගේද කියන එක කියලා දෙන්නත් අමාරු. මොකද කියලා දෙන්න අමාරු. ඒක හිතක ඇති වෙන ස්වභාවයක්. හිතේ ඇති වෙන ස්වභාවයක් හරි අමාරුයි වචන වලට පෙරලන්න. හිතේ ඇති වෙන ස්වභාවයක් කොහොමද වචන වලට පෙරලන්නේ?
ඒකනියක් දැන් ආදරයක් ආව අහස තරම් පණ වගේ අර වගේ මේ වගේ කියලා වචන අමාරුවෙන් අරගන්නවා මේක පෙරල ගන්න. ඒ කිව්වත් හරියට කියා ගන්න බෑනේ. අන්න ඒ වගේ. එතකොට දැන් රූපරාග අරූපරාග කියන ස්වභාවයේ තමන්ට අත් දකින්න වෙන තාකල් දැන් මේ කියන දෙත් ඔබට මම දැන් විස්තර කරන්න රූපරාග අරූපරාග කියන්නේ මෙහෙම මේ කියලා. හැබැයි ඒක ඔබට දැනුම ඔබ කවදා හරි ඔය කුණුලි දෙය කුණු ටික අයින් කළා අන්න අනාගාමි ඵලයට පත් වෙච්ච දවසට අන්න රූපරාග අරූපරාග තමන්ට පසක් වෙන. එදාට පසක් වෙන්න තියෙන දේ අද හිතා ගන්න බෑ. මුහුදේ ගැඹුර කෙළවරේ තියෙන දේක් ගොඩින්න කෙනෙකුට පේන්නේ නෑ. ගැඹුරට ගිය කෙනා කියනවා මේක මේ වගේ කියලා. ගොඩින්න එක්කෙනා එහෙමද කියලා හගෙන ඉන්නෝ. ඒ ඇරෙන්න වෙන දෙයක් කරන්න බෑනේ. ඇතුළේ තියෙන දේ පෙන්වන්න බෑනේ. අන්න ඒ වගේ. ඒ නිසා රූපරාග අරූපරාග කියනක විස්තර කරන්න බොහොම අමාරුයි. විස්තර කරත් තේරෙන්නේ නැහැ. ඉතින් මම නිකන් ඒකයි උදාහරණයකට ගන්නෙ. අරූපරාග කියන්නේ හරියට කියලා කියනවා. යම් පොඩි අදහසක් ගන්න. හැබැයි ඊට වඩා ගැඹුරු දෙයක් ඒකේ තියෙනවා. දැන්ට දෙන්නම් පොඩි අදහසක් ගන්න. රූපරාග කියලා කියන්නේ හරියට දැන් ඔබට තියෙනවනේ සමාරුන්ට මනමාලියෙක් වෙන්න ආසක්. කියන්නේ තමන්ගේ තුල තියෙන දෙවියෙක් වෙන්න ආසක්. ඔය රූපේ අඳුනන්නේ පුංචි කාලේ ගිහිල්ලා පන්සලේ උඩවම බලබලා ඉන්නකොට චිත්‍ර දැක්කා මටත් මේ වගේ සුරංගනාවියක් වෙන්න ඕන. ආසි පාවි පාවි යන්න ඕන. මේ වගේ මල් අරගෙන සිරී පාදට යන්න ඕන. ඔහොම ඔහොම කියලා අර රූපරාග ලෝකයක් මැව්වනේ. දැකපු නැති සුරංගනාවිය වෙන්න ඕනි කියලා ඒ රූපේට රාගයක් ඇති වෙලා ඒ රූපේ කිව්වට එතන ගතියක්. සුරංගනාවියක් කියන එක ගතියක් නේ. ඒ ගතියකට තමයි ඒ රූපරාග කියන ස්වභාවයකින් ඔබ තුල පණ ගහගෙන යන්නේ. එතකොට දැන් ඔය දැන් අපි දෙවියෙක් කියලා කිව්වහම දෙව මට දෙවියෙක් වෙන්න කැමති මට දෙවියෙක් වෙන්න ඕනේ සුරංගනාවියක් වෙන්න දේවතාවියක් වෙන්න දැකලා නැති දෙයක් ගැන හැබැයි අපි දැකපු චිත්‍රයකින් හිතලා කියනවා හැබැයි දැකපු නැති දෙයක් ගැන නම් ඔබේ කියන්නේ ඒක අරූපරාග ස්වභාවය කියන්නේ අපි හිතන් ඉන්න දේවත්වයේ කියන්නේ මාර තැනක්ලු නියමයි එතන දුක ඇත්තෙම නැහැලු සැපමයි සැපමයි ලු ලූ දාලා අර හදාගෙන ඉන්නවා ඉච්ඡඩ පටිච්චලා පටිච්චද අභිච්ච වෙලා පටි අද්දාගෙන මාරයි කියලා අන්නේ අරූපරාග ස්වභාවය. දැන් බ්‍රහ්මත්වය කියන එකත් එහෙමයි. මේ බ්‍රහ්ම කියන දේ මේ භාවනා කරන කට්ටිය පැයක් දෙකක් තුනක් ඇස් දෙක පියාගෙන හිත කොහෙවත් යන්න දෙන්නේ නැතුව භාවනා කරනවනේ. එතකොට බ්‍රහ්ම සුවයක් එනවා. දැන් යාට එක මාර සුවයක් වුණාම ඒ සුවේ තව 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 ගන්න බ්‍රහ්මයේ බ්‍රහ්ම தත්වයට පත් වෙන්න ඕනි කියන තද ආසාවක් ඇති වෙනවා. එතනත් අරූපරාග ස්වභාවය ක්‍රියාත්මක වෙනවා. රූපයක් කියන්නේ බෑ දැන් බ්‍රහ්ම අඳින්න පුළුවන්ද? අඳින්න බෑනේ. මේ වගේ කියලා අඳින්න බෑ. හැබැයි එතන 아무ත සුවයක් තියෙනවනේ. අර භාවනා කරනකොට ලැබෙන ඒ සුවේටයි කැමති. ඒ සුවේට රූපයක් නැහනේ. සුවේට රූපයක් නැහැ. ඒක අරූපරාග ස්වභාවය. ඒ වගේම තමයි දැන් නම් මේ එක එක විදිහට විස්තර කරන්න තව දැන් සමහරු කියන්නේ මේ දැන් උගත් මම හොඳට උපාධි එහෙම කරලා ඒ වගේ කරලා උගත්කමක් ලබා ගන්න ඕනේ. දැන් උගත්කම කියන එකට රූපයක් තියෙනවානේ. දැන් උගත්කම කියන එක තියෙන්නේ අර අරූප ස්වභාවයක් විදිහටනේ. ඒක රූපයක් නෑ. ඒක අරූප ස්වභාවයක් විදිහට හැබැයි ගතිය. ඒ කියන්නේ මාණය අර උද්දච්චකම මිනිස්සුන්ගේ තියෙන මාණය. ඒ මාණය කියන එක එන්නෙම ඔන්න ඔය අදිරදි මාණය බලවත් වෙනවනේ. රූපරාග අරූපරාග ඊළඟට මාන මාන මුල් කරම්ම තමයි රූපරාග අරූපරාග ක්‍රියාත්මක වෙන්නේ. එතකොට ඒවත් හිතේ තියෙන සියුම් විදිහට මුල් බැහැගත්ත කෙලෙස් ගති. සියුම් විදිහට මුල් බැහැගත්ත කෙලෙස් ගති තමයි රූපරාග අරූපරාග ඒවත් ගති. ඒ ගති පේන්න ගන්නේ අර බලවත් ඒවා ටික අයින් වෙලා අයින් වෙලා ගියා. නිසා බලවත් ගති ටික අයින් වෙලා යද්දී අර ස්වභාවයන් Taman තුල මතු වෙනකොට ඒකෙත් අනිච්ච බව දුක්ඛ බව අනාත්ම බව දකිනකොට මෙච්ච සුඛාත්ත පහයති වෙලා යන්න ගන්න. අන්න එහෙමයි පටි ගැලවෙන්නේ. ඇදෙන්නේ ඉතින් දැන් උපාදාන හතරක් ගැන තියෙන උපාදාන අපි බාහිරින් ගොඩක් උපාදාන කරගන්නවා. ඕ ඒක තමයි. ඔය එතන රූප උපාදාන, දිට්ඨි උපාදාන, සීලබ්බත උපාදාන, අත්තවාද උපාදාන කියලා උපාදාන හතරක් ගැන කියනවා. ඔය හතර මම මේ සූත්‍රය එකින් එක විස්තර කරලා ඇති. ඉතින් ඒක අර වෙලා තියෙන අලුතින් කට්ටියකට ඒ වගේ ගැඹුරු තැනක් එකපාරට කිව්වා කියලා වැඩක් වෙන්නේ. ඒකයි මම වටේ එක කිව්වේ. දැන් එතන දැන් අපි දැන් සීලය සීලබ්බත උපාදාන කියලා සීලය පරමාහාරයක් කරගෙන සිල් රැකලාම මේ දේ කරන්න පුළුවන් කියලා හිතාගෙන.
දැන් තේරුම් ගත්තනේ සීලය කියන්නේ රකින්න දෙයක් නෙමෙයි රැකින දෙයක් කිය. රකින්න කියලා දෙයක් නෑ ඒක රැකින දෙයක්. දැන් ඒ වගේ සීල සීලය පරම ආහාරයක් කරගෙන සීල්ම රැකලා නිවන් දකින්න පුළුවන් කියලා දිට්ටිගත වෙලා හිටපු අයගේ ඔය දිට්ටි ගැලවිලා යන. සීලබ්බත උපාදාන. ඊළඟට දිට්ටි දිට්ටි උපාදාන එක එක දිට්ටි වල අපි ඉන්නෝ. නෑ මෙහෙම මෙහෙම කෙනෙක් හිටියලු මෙහෙම දෙයක් වුණාලු මේකයිලු ඇත්ත ලූ දාලා එක එක දිට්ටි. මිනිස්සු හැමෝගෙම දිට්ටි ගතන් දිට්ටි ගහනන් දිට්ටි කාන්තාරම් වෙලා ඉන්නේ. ඒ තරම් දිට්ටි. නානාවිද දිට්ටි. ඒ කියන්නේ අපිට දැන් ඔය තියෙන එක එක සාස්තර දිට්ටි තියෙනවනේ. හූණු සාස්තරේ, කපුටු සාස්තරේ එක එක දිට්ටි ඒවත් දිට්ටි තමයි තින්නේ. ඊට පස්සේ නාශාස්ත්‍රය ඊළඟට වාස්තු ඊළඟට මරුණාම මෙහෙම වෙනවලු අරහෙම වෙනවලු මෙහෙම වුණාලු දිට්ටි ගතා. ඉතින් දිට්ටි වල ඉන්නකොට ඇත්ත පේන්නේ අපිට හැම වෙලෙම. ඒ වගේ දිට්ටි උපාදාන තියෙන. ළඟට අත්වාද උපාදාන මෙතන මම කියලා කෙනෙක් ඉන්නු. මට මෙයා බයිනු. මට අරයා අපහාස කරනු. මටයි මේ බනින්නේ. මගේ දරුවා මට බයිනු. දැන් මම මගේ මට කිව්වට මෙතන මම කින්නවද? මෙතන මම කින්නවද? ඇත්ත දැනගත්තාම තේරෙනෝ ඔබට ඔහු බනිනවා නෙමේ බැනෙනවා. ඇයි ඉතින් බලන්නකෝ ඔබට කවුරු හරි බනිනවා නම් එයාටත් පිරියාපිරි ලෝකයක් තියෙනවා. එයාගේත් ගති වලින් දෙන තල්ලුවේ රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් ඇවිල්ලක් දාහයක් ඇවිල්ලා තමයි ඒ වචන පිට කරන්නේ. ඒක යාට පාලනය කරගන්න පුළුවන්ද? පාලනය කරගන්න බැහැනේ පින්වතුනි. අපි හැමෝගෙම පිරියාපිරි ලෝකයක් තියෙනවා. ඒකෙන් දෙන තල්ලුවෙන් අපිව රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්නවාමයි. ගිනි තැටියක් උඩ ඉන්නේ. වහා ගිනි ඇවිලෙන සුළුයි. ඉන්ධන ටැංකිය කර ගහගෙන ඉන්නේ. මොකද්ද ඉන්ධන ටැංකිය? මොකද්ද ඉන්ධන ටැංකිය ඔබ හිතන්නේ? ගති පොදිය, ඔය ගති ටික. ඔය ගොටාගෙන ඉන්න ගති ටික, කටි වලින් වෙලාගෙන ඉන්න ගති ටික තමයි ඉන්ධන ටැංකිය. ඕක අරන් තමයි එතනකින් තාතනකට යන්නේ. ඉතින් වහා ගිනි ඇවිලෙන සුළු. දැන් ඔබ ඔහු මට බැන්නා, අරයා මට බැන්නා, මෙයා මට බැන්නා කියලා කිව්වට ඒගොල්ලෝ බනිනවා නෙමෙයි. බැනිනවා. ඒගොල්ලන්ටත් කරන්න දෙයක් නැහැ. ඒ අයගේ පිරියාපිරි ලෝකේ ක්‍රියාත්මක කළා එන වේගවලේ. මේ පිංගම් එහෙන් යනෝ, වචන මෙහෙන් යනෝ, ඒ යන වේගවත්. නේ? බනිනවා නෙමෙයි, බැනිනවා. ඉතින් ඒ වෙලාවේදී ඕක තේරුම් ගත්ත නම් Tamanට තේරෙනවා. පත් වෙලා පිච්චිලා මත් වෙලා කොච්චර ගින්නකින් අරකිනා මේක කරන්න කියලා. අන්න ඕක තේරුම් ගත්තාම ඔබට අර අත්තවාද කියලා මේ මම කියලා කෙනෙක් මෙතන ඉන්නවද? මගේ කියලා දෙයක් තියනවද? තියෙනවා බාහිර. හැබැයි ඇත්තටම වෙන්නේ මොකද්ද? මෙතන මේ ගති ටිකක් තියෙනවා. ඒ ගති ටික මුල් වෙලා පිරි අපිරි ලෝකයේ ක්‍රියාත්මක වෙලා ගති හද හදා යන එකක් තමයි වෙන්නේ. එහෙනම් මම මගේ කියලා ඔය හදාගෙන හිටියට ඒකේ තියෙන ඇත්ත අපි දකින්න ගන්නකොට අත්වාද උපාදානයත් අයින් වෙලා යයි. ඔය විදිහට. හරි. අලුත් කට්ටියත් අහන්න බලන්න ප්‍රශ්න නේද? මොනම හරි දෙයක් ඔළුවට යන්න ඇතිනේ. තමන්ට ඇති වෙන වේගය ගැන සිත පවත්වා ගන්න ඒ කියන්නේ විමසිල්ලෙන් ඉන්න ඕනේ නේද දවස තුල ඉන්න. ඔව් හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. හිත ගැන විමසිල්ලෙන් ඉන්නවා කියලා එකකුත් නැහැ. හිත ගැන විමසිල්ලෙන් ඉන්න ගියොත් අපිට වෙන වැඩක් කරන්න බැරි වෙනවා. දැන් අපි වැඩක් දාගන්නවනේ. ආ මන් දැන් අද උදේ නැගිට්ටා. අද නම් සන් ඉපදෙන්න ඒවි ඩෝන් ගාලා මට මව රත් වෙලා පිච්චිලා ගිනි අරන් සද්ද ඇහෙන්නේ නැහැ. හිතේනේ ඔක්කොම වෙන්නේ. ඔය වෙලාවට මගේ හිත වැඩ කරන හැටි මම බලාගන්න බලන්න ඕනේ කියලා ඔබ හිතට වැඩක් දාගත්තොත් අර දඩයක්කාරයා දුන්න තියාගෙන දැන් එයි සතෙක් කියලා කුරුමානම් අල්ලන් ඉන්නවා වගේ වැඩක්. ඒක හරි පීඩාවක්. වැඩක් දාගෙනනේ වැඩ මුකුත් දාගන්න ඕනේ.
මේ බුද්ධ දේශනාවේ කරන්න කිසිම වැඩක් නැහැ. ඔහේ නිකන් ඉන්න තියෙන. නිකන් ඉන්නකොට දැන් රත් වෙලා පිච්චිලා මත් වෙලා ගිනි ගන්නවනේ. ඒ ගිනි ගන්නකොට පිරි අපිරි ලෝකේ ක්‍රියාත්මක වුණා. ගැළපෙන්න නැති දෙයක් වුණා. දුක වේදනාවක් ආවා. මම හිතාගෙන ඉන්න දේ නෙවෙයි වෙන්නේ. මට ඒකට ගැටෙන්න ආව වේගයක් ආවේගයක් ආවා. චිත්තාවේගයක් ආවා. දන්නේම නැහැ හුදුවටම කේන්ති ගිල බැනගෙන බැනගෙන ගියා. දැන් මෙතන එක වටයක් වට ගානක් කොහොම කැරකිලා 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 අනුසය බිහි වෙනවා. ඕක සමහරට පැය දෙක තුනක් තිස්සේ රෝද වෙලා තමයි තද තරහ ඉපදෙන්නේ. ඊට පස්සේ ගතිය හැදිලා තැම්පත් වෙනවා. හොඳට වෙලාව තියෙනවා. හොඳට වෙලාව තියෙනවා. හොඳට වෙලාව තියෙනවා වට ගානක් රවුම් ගහන්න දෙන්න. පළවෙනි වටේ අල්ල ගන්න බැරුණා දෙවෙනි වටේ. ඒක නැත්තම් තුන්වෙනි එක. සියවෙනි එකේ හරි කමන්නේ. ඒකයි මේකේ තියෙන අපූර්ව බව හරිම ප්‍රායෝගිකයි. කොතනකවත් නෑ වැඩක්. එතකොට දැන් මෙහෙම ගෙවිලා වට ගානක් කොහොම ගියානේ. ගියා ගෙහොම යනකොට දැන් Tamanට තේරෙනවා ආ මේක පවත්ව ගන්න දැන් තරහ ආවා. බැලගෙන බැලගෙනත් ගියා. ගැහුවත් කියලා හිතමුකෝ ගැහුවා. ගහලා දැන් ටිකක් කළ කල්පනා කරලා බලන මොකද්ද මේ උනේ. ඔන්න ආපස්සට කල්පනා කරාම හොඳට පේනවා අයියෝ මම මේ එකක් හදාගෙන මහා වැඩක් නැති වැඩකටනේ මම මේ කතා කරේ. මේක ඇත්තදම මේ දෙයක් ඇත්තෙත් නෑ මේකේ. ඔන්න නිකන් අර එක දිහා හරසොන් බව පේන්න ගන්න. තමන්ගේ පටිය පේන. ඇති දෙයක්වත් නැහැ කියලා පේන්න ගන්න. එතකොට ඔන්න පටිය හිමි එතන ඉඳන් නෑ එතන නම් දැක්කේ ඊට පෙර ඔබට සමුදේ වුණානේ. තැම්පත් වුණත් ප්‍රශ්නයක් නෑ. ඒ දැක්කේ කොතනද? ඒ වෙලාවේ කොච්චර ගැඹුරකට යන්න පුළුවන්ද? තමන් හදාගෙන හිටපු ලෝකේ කොච්චර තමන්ට දකින්න පුළුවන්ද? එන්නේ ලෝකේ අනිච්ච බව, දුක්ඛ බව, අනත්ත බව දකිනකොට ඒ දකින එකට ඒ කොච්චර දැක්කද ඒ දකින එකට අදාළව අර දාගෙන හිටපු පටිය පරණේවටත් එක්ක අදාළව ඒ සිද්ධියේ ගැළවිලා යන. එක එකට පොඩ 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 ගැළවෙන. හැබැයි දැන් අද ඕක ගැළවුණා කියලා හිතමු. හෙට තරහා යන්නේ නැතුව ඉඳීද? ඒත් යනවා. ඇයි හෙට තරහ යන්නේ? අර ගති ටික හරි බලවත්. අපි හිතමු මේකේ බලය නිකන් හිතමු 1000ක් කියලා. ඒකේ බලය 1000. ඒ 1000ෙන් තමයි තල්ලුව දුන්නේ අද තරහ යන්නේ. දැන් අද ඕක දැකලා ගලව ගත්තේ 2යි. 998ක් තියෙනවා. අන්න එහෙමයි ගැලවෙන්නේ. තේරුණාද? මේක හරිම සියුම් දැනා. ඔබ හිතනවා එකපාරින්ම ගලවලා හරි ඉවරයි. එහෙම ඉවර වෙන්නේ නැහැ. ඊළඟ 998 ඊළඟ දවසේ ආපහු තරහව ආයි තල්ලුව හම්බ වෙනවා. එදාට ඔන්න ආයි දැක්කනම් ඇයි තරහ ඉපදුනේ? කොහොමද මේක මතුවෙන්නේ? මොකද්ද මං හදන් ඉන ලෝකේ? පිරියාපුර ලෝකේ ක්‍රියාත්මක හැටි දැක්කනම් අන්න පටිය ආයි ගැලවෙනවා. දැන් 998 අඩු වෙනෝ 992ට 6ක් ගැලෙව්වා. ඒ පාට ටිකක් වැඩියෙන් ගැලුණා. 992ට ඊළඟ දවසේ ආයි තරහ යනවද? යනවා. ඇයි 992ක් තියෙනවනේ. ආයි තරහ යනවා. එහොම ඔහොම වෙලා තමයි ගැලවෙන්නේ. ඒකයි බුදු පියාණන් වහන්සේ සතර සතිපට්ඨාන සූත්‍රයේ දේශනා කරේ මේ ආනාපාන සති එක භාවිතා බහුලී කතා. ඒක ධම්මෝ භාවිතා බහුලී කතා කරනකොට චත්තාරෝ ධම්මේ පරිපූර්ෙන්ති. ඒ චත්තාරෝ ධම්මේ පරිපූර්ෙන්ති විවි ওই විදිහට සතර සතිපට්ඨානේ තමන් තුළ පිළිලා ඔය වගේ යද්දි උපරිම අවුරුදු 7ක්. උපරිම 7ක් දුන්නා. හතක් යන සමහරුන්ට හතක්ම යන ඔය කාමරාග පිටික ගලම. ඒ තරම් දරුණු දැවැන්ත මුල්. මේ නිකන් තරහව කියන එක මේ නිකන් ඉපදෙන්නේ නැහැ. ගති පටියක් ගොතන් ඇවිත් තින්. තරහව කියන එක මේ මොකක්ද මේ එක දෙයකට නෙමෙයි මෙන්න මෙන්න. ඔව් වෙන වෙන දේවල්. අධ්‍යයනය කරන නෙමෙයි හෙට තරහ යන්නේ. නිත්‍ය සුඛද දැනෙන්නේ. ඔව් ඒකනේ මං කියුවේ නිත්‍ය සුඛද ස්වභාවය සිද්ධියෙන් සිද්ධියට වෙනස්. වෙනස් වෙනස්. ඔව්. බලන්න ඕනේ. ඒ එක සිද්ධියකට තරහ යන්නේ වෙනම නිච්ච සුඛාර්ථකන. තව එකකට තරහ යන්නේ වෙනම එකකට. ඒකයි වෙනස්. ඒ විදිහට තමයි ගැලවෙන්නේ. පැහැදිලි වුණානේ නේද ඒක? ඔව්. ඔය වගේ වෙන්නේ. ඉතින් අර ෂණික ඒව හොයන්න එපා. ෂණික ඒව ෂණික විසඳුම් නැහැ. ෂණික විසඳුම් නැහැ. මේ ක්‍රමයට හිමින් ගැලපෙන හිමින් ගැලවිලා යනවා. හැබැයි විසඳුම ස්ථීරයි. සුවය සදාතනිකයි. ඔබට නිරාමස සුවයක් එන්නේ ඒක මේ අර චුට්ට වෙලාවක් මොනා හරි දන්න භාවනාවක් කරලා පිනක් කරලා ලබන මේ පුංචි අර පුංචි සතුට නෙවෙයි පුංචි සුවය නෙවෙයි මහා සුවයක් එතන තියෙනවා
ටික ටික හිමින් 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 ගැලපෙන්න ගැලවෙන්නේ කෙන්ද 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 ගැලවෙන්නේ ඒකනේ කිව්වේ කුණු සලා යනවා කියලා ඔබේ තින කුණු මුල් ටික කුණු පටි ටික පොඩ 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 සැලි සැලි යන එකයි කුසල දැන් අපේ අය පිනයි කුසලය දෙක පටලවගෙන බෝධි පූජා තියනවා මහා ලොකු ලොකු පූජා තියනවා සිවුරු පූජා කරනවා කුසල් කුසල් කී කියා එහෙනම් කුසල් තියෙන්නේ බාහිර දේවල් වල නෙමෙයි ඔබේ හිතේ තින කුණු සලා යන කොටයි කුසල වෙන්නේ කුසලයේ වෙන්නේ හිත ඇතුළක බාහිර දේවල් පූජා කරා කියලා ලැබෙන දෙයක් නෙවෙයි කුසල් කියන්නේ. ඒක පස්සේ කාලෙක වැරදිට පරිවර්තනය කරා අටමහා කුසල් කියලා. ඒක හදාගත්තා කෙත්පත්තු පූජා කිරීම පින් සිවුරු පූජා කිරීම පින් ගෙවල් පූජා කිරීම වැසිකිලි කැසිකිලි එතකොට ඔක්කොම දෙනවනේ කුසල් කරන්න කියලා. ඔක්කොම ටික ඒවැ නෙමෙයි දෙන බාහිර වස්තු දේවල් වල නෙමෙයි කුසල් ටී. ඒ මිනිස්සු කුසල් පටලව ගත්තාම ඉඩම් කඩම් කන කර ආභරණ ගලව ගලව ඔක්කොම දන් දෙනවා. ඇයි කුසල් තියන්නේ ඒවැ කියලා හිතනවා. කුසලේ තියන්නේ කුණු සලා හැරීම හිතේ තියන්නේ පිංගුතුනි. බාහිර දේවල් වල නෙමෙයි. එහෙනම් ඉතින් අර ඉස්සර හිටපු සිටුවරේ ඔක්කොම අර මහා කෝටි ගානක තින ඔක්කොම දීලා හොඳට නිවන් දකින්න තිබ්බ ඔන්න ඔක්කොම දුන්නා කියලා පන්සලට ලියලා නේ. කුසල් ඔක්කොම සම්පූර්ණ කරා කියලා. එහෙම වෙන්නේ නැහැ. සරයි අදයන් කරන මොහොත අද තමයි මම මේ දේශනාව සම්බන්ධයෙන් පළවෙනි දවසේ අතරතෙන් මහන්සියගේ දේශනාව කියන්නේ උපේ මරණ සිටේ සුධම්මේස අපි ආරම්භ කරේ දැන් ඒ තරගත දේශනාව විපදව මම අද මෙතෙන්ට ආවත් මම ගොඩක් ආවේශණය කරා අවබෝධ කරගත් අවබෝධ කරගත්තු නැති නිසා මේ සංඋපදිනී ඒ සංවර ඇටෙමින් ඒ සං නිරෝධ කරන්නේ නැතුව රෝධ ගහමින් ඉදිරියට යනවා ඒ සං නිරෝධ කරන්නට පුළුවන් නවත් ගන්න පුළුවන් අද වාසියගේ දේශනාව තුළ තිබුණ බව කියන බව ඉඳින්න මේ පන්සිල් ගන්න නෙමෙයි යෝනේ අපි අවබෝධ කරගෙන අර කිව්වා වගේ මේ ජීවිතේ සංවලෙන් නිදහස් කරගෙන රෝධ ගහන්නේ නිතුව නිරෝධ ගන්න තැනට මේ ජීවිතේ හැඩගස්වා ගන්නයි අපිට අවශ්‍ය වෙන්නේ මම මේ පන්සිල් තුල දැකපු ඕ දේවල් තුල ඔබති ඔබතුමිය ඔබවන්සි කියපෝ ඒ සියලු දේවල් මම දකින්න. මම එකම උදාහරණයකින් මම දැකපු දෙයක් මට පොඩි ගැටලුවක් තිබිච්ච තැනක්. මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියා. මම මගෙන් ඇහුවොත් කවුරු හරි මේ ෂර්ට් එක කාගෙද කියලා මම කියනවා මාගේ කියලා. අද මෙතන කවුරු හරි ඇඳගෙන ඉන්න එකක් නැත්තම් කාගේ හරි අතේ තියෙන දෙයක් ඒක කාගේද කියලා අහුවොත් ඔහුගේ ඇය කියාවු අගේ කියලා මම දකින්න ඒක වැරදි මොකද ඇයට හෝ ඔහුට ඒක ලැබුණේ ඔහු තුල පිටකයක් නෙමෙයි ඒක දැන් මම මේ ස්ටෙප් එක මගේ කිව්වොත් එහෙම මට ලැබුණේ කොහොමද මම සල්ලි දීලා ලඟපළින් ගත්තු ආණ්ඩයක් ඊපස්සේ මම ඒක කරේ මම ඊතර බොරුවක් කියලා තියෙනවා තථාගත දේශනාව අනුව කියනවනම් අපි ඒ තථාගත ධර්මය එවොත් මම කියලා තියෙන බොරුවක් කියලා මට හැඟෙනවා බුදුලාල කිව්වොත්
මට පැහැදිලි. දැන් ඔබතුමාට ඕනේ අන්න එහෙම කියන එක මුසාවාදා වෙනවද කියන එක දැනගන්න. හරි. ප්‍රශ්නේ පැහැදිලි. මම උත්තර දෙන්නම්ද? හොඳයි. හරි. සුපත් වේවා. එතකොට එතෙන්දී ඔබතුමා දැන් ඔය දැන් අලුතෙන්ම සහභාගී වෙච්ච කෙනෙක් දැන් ගොඩාක් තමන්ගේ තුල පරිශ්‍රණයක නියැලෙමින් මේ දහම තව තව निराකරණය කර ගන්න යමින් යනකොට ඔය ප්‍රශ්නෙට උත්තරය ඔබතුමාටම ලැබෙන්න ගණීවි. ඒකට උදව්වක් විදිහට මම පිළිතුරු දෙන්නම්. දැන් මහත්තයා ඇත්තට මම මගේ කියන එක මේ අපි හිතන සිංහලෙන් කියන මයනු මයනු මම මයනු ගේයනු මගේ කියලා ගත්තොත් තමයි ওই පටලැවිල්ල එන්නේ. බුදු පියාණන් වහන්සේ කියපු දේශනාවේ අත්ත්භාවය දැන් මමත්වය මඤ්ඤතාවය කියන එක තමයි අයින් කරන්න ඕනේ කියලා ඒ වචනේ බුද්ධ දේශනාව විස්තර විග්‍රහ කරන්න ගියාය. එහෙනම් මම තමයි නැති කරන්න ඕනේ මගේ කියලා ගන්න එක තමයි නැති කරන්න ඕනේ කියලා මේ දේශනාව වැරදියට තේරුම් ගත්තා. මොකද බුද්ධ දේශනාවේ මේ ගහඹිර වූ චතුරාර්ය සත්‍යයේ එකට කැටි කළයි දකින්න ඕනේ. එක වචනකින් දකින්න ගියොත් අර අපි අලියාගේ කකුල අල්ලලා අලියා වංගෙඩියක් වගේ කිව්ව වගේ කතාවක් වෙනවා. එතකොට අර මමත්වය කියන එක මම මගේ කියලා ගරගෙන ආ එහෙනම් මේ ෂර්ට් එක මගේ කිව්වට මේක මගේ නෙමෙයිනි මම උදල් දීලා ගත්තනේ ඒක ඔබේ කවට ඒක ඔබේ නෙවෙයිනි එහෙනම් මම බොරුවක් කිව්වනේ කියලා ඔය විදියට හිතන්න ගියොත් වෙන්නේ අන්න අපි අර අන්තගාමී දිට්ටිගත වීමට කර චින්තනයකට යටත් වෙනවා එහෙම වුණාම ඒ වගේ අය තමයි නිගණ්ඨනාත පුත්තල ඒ අය බිමති බිම දැන් වැසි කාලයට තනකොළ පෑගුවේ නැහැ සත්තු මැරෙනවා කියලා ඇල් වතුර බිව්වේ නැහැ ඒකේ සත්තු ඉන්නවා කියලා. ඒ ප්‍රාණඝාතයේ එක්ස්ට්‍රීම් අන්තගාමීව ගියායි. දැන් ඔය වගේ මුසාවාදයේ අන්තයට ගියොත් එහෙම එහෙනම් මේ එකක්වත් මම මගේ නෙමෙයි එහෙනම් මේ කියන්නේ බොරුවක් නේද කියලා අන්න අන්තගාමී කියන අර වචනේ මුසාවාදයේ අර්ථකථනය කරන්න ගියාම වෙන පටලැවිල්ලක් තමයි මහත්තයා ඕක. එතකොට බුද්ධ දේශනාවේ මම මගේ කියලා කියන එක තියෙන්නේ මයනු මයනු මම මයනු ගේනු මගේ කියන සිංහල එක නෙමෙයි. එතන තියෙන්නේ මේ මමයි කියලා පණවන මේ බඹයක් පමණ වූ ශරීරය ඇතුලේ තියෙන්නේ ගති ගොඩ. මෙතන තියෙන්නේ දේව ගති, බ්‍රහ්ම ගති, තිරිසං ගති, പ്രേත ගති, භූත ගති. මේ ගති ටික ජීවිතේ ජීවත් වෙන වෙලාවේ සැරෙන් සැරේ අවදි වෙනවා. එක එක જાතිය සත්ව ගති මතු වෙනවා. තිරිසං ගති, භූත ගති, പ്രേත ගති, පණ ගහලා නැකිතිලා තව ගති හද හදා යනවා. එනම් අපි මේ ජීවත් වෙනවා කියලා කියන්නේ ගති පොදියක් අරගහගෙන ඒ ගති ටික තව තව හද හදා අලුත් කර කර වෙනස් කර කර යන දෙයක් කියන දැක්ම තමයි මමයි කියන පණවන මේ තුල තියෙන දේ. ඇත්තට මමේ කින්නම නමක් තියෙන ගමක් තියෙන එකක තැනකට ගිහින් තව තැනකට උස්සන් යන කෙනෙක් ඉන්නවා. එයා අඳිනවා පළඳිනවා ගෙවල් දරවල් යාන වාහන තියෙනවා. ඒ එකක්වත් නිවන් මගරට හේතු වෙන්නෙත් නෑ බාධා වෙන්නෙත් නෑ. ඒවා ඔක්කොම බාහිර දේවල්. එහෙනම් මේ ෂර්ට් එක මගේ කියලා කියන්න බෑ. එහෙනම් එතන මුසාවාද කියන එක නෙමේ. මුසාවාදම් පහය මුසාවාදා පටිවිරතෝ හෝති කිව්වේ ඔය පටිය දකින්න සන් එක. සන් දකින්න එක මහත්ය ලේසි තැනක් නෙමේ. සන් පටලැවෙනවා. ඒ කියන්නේ කෙනෙකුට මේ ලෝකේ නිවන් දකින්න තියෙන අමාරුම තැන තමයි ධම්මෝ සම්දිට්ඨිකෝ වෙන එක. Taman දරණ ස්වභාවේ සං අඳුන ගන්න එක. ඒක ලේසි නෑ. ඒක අපි පොතෙන් පැතින් නිරුක්ති අරගෙන පද අරගෙන අර්ථකථනිය අරන් විස්තර කරන්නත් බෑ. තමන්ම දකින්නම ඕනි. ඒකනේ මං කියව දැන් සමහර වෙලාවට මහත්තයට උදේ මිනිස්සෙක් හම්බ වෙනවා ඔෆිස් එකේ ගුඩ් මෝර්නින් කියලා හිනාවෙන. හැබැයි එයා මහත්තයත් එක මොකක් හරි තරහක් ඉන්න හිතේ මහා තරහෙන් තමයි හිනාවෙලා ගුඩ් මෝර්නින් කිව්වේ. දැන් බාහිරෙන් අපිට පේන්නේ අරයා හරිම හොඳයි හිනාවෙලා කිව්වන් කියලා. හැබැයි එයා හිනා වුණත් එයාගේ හිතයි දන්නේ කොච්චර රත් වෙලාද කොච්චර පිච්චිලාද කොච්චර ඊර්ෂ්‍යාවකින්ද මං එයාට ගුඩ් මෝර්නින් කිව්වේ මට මාර ඊර්ෂ්‍යාවක් තියෙන්නේ කියලා. නං අන්න ඒ වෙලාවේ එයාගේ තුල සංනිපදුණා. අන්න ඒ වගේ ඔය මුසාවාද පටිවිරතෝ කියන එකේ පටිය එන විදිහ තමයි මං අර කිව්වේ. දැන් බණ කියන්න එනවා ගෙදරට බොරුවක් කියලා. හැබැයි යාට රත් ඉල්ලක් පිච්චිල්ලක් මත් ඉල්ලක් නැත්තම් ඔතන පටියක් නැහැ. හැබැයි සම්මුතියේ අර රාමුවේ අර පාට කණ්ණාඩියෙන් බැලුවොත් මුසාවාදය. එක මුසාවාදේ අන්නේ කණ්ණාඩියම දාලා ඔබතුමා බැලුවොත් එහෙනම් ඉතින් මේ එකක්වත් මගේ කියන්න බෑ. මොකද අපි දාගත්තේ වැරදි කණ්ණාඩිය. ඒ කණ්ණාඩියෙන් බැලුවොත් මේක පේන්නේ නැහැ. එතකොට අපි දිට්ටිගත වෙනවා.
ඒක හින්දා මෙතන තියෙන හරිම සියුම් තැන් පුංචි තැනෙන් පටලැවෙන්න පුළුවන්. ඒ නිසා ඒ පටලැවිල්ල බේර ගන්නකොට ඕක ඔබතුමාට තවදුරටත් පැහැදිලි වේවි. මම හිතනවා මේ විස්තරයකට උදව්වක් වේවි කියලා. සුවපත් වේවා. ඔබනේ ආරියන්නාන්ස සර් බුදුවා ඉන්නවාදේක නිකන් එකක් ඔගේ කියන දෙකෙන් බුදුවා සමායට මම බුදුවා කියන පිටයකින් ගැලවෙන්න නම් තව කෙනෙක් සාදරයක් නැත්නම් මේක वचन सामान पद दुर्व मुसावेनावाचनवलिए බොරුවක්ද මුසාවක්ද කියන ඒ කිසිම දෙයක් වැඩක් වෙන්නේ නැහැ. දැන් බුදුහාමුදුරුව නන්ද කුමාරයාට කිව්වේ නැද්ද ඔయిత වඩා හොඳ ලස්සන අයව මම පෙන්වන්නම් කියලා නේද ජනපද කල්යාණිත් එක්ක විවාහ වෙන දින් විවාහ වෙන්න ඉන්න දවසේ එක්කගෙන ගියේ. එහෙනම් බුදුහාමුදුරු බොරුවක් කිව්වා. සම්මුතිය අපි කිව්වා. එතකොට දැන් මුසාවාදයක් දැන් මුසාවාද දැන් ඔක්කොම වචනනේ සිංහල වලින් අපි ඔය හදාගත්ත වචනනේ. ඒ එකක්වත් නෙමේ දකින්න ඕනේ. අපි කරන මේ ක්‍රියාවන් තුල අපේ හිතේ ඉපදෙන රත් වෙන පිච්චෙන මත් වෙන ස්වභාවයන් හරහා අර ගතිය ක්‍රියාත්මක වෙන එකයි දකින්නේ. ඒකේ පැටිය ගැලුණා නම් මොක හරි. හැබැයි අර බාහිරයට අවඩක් අසාධාරණයක් වෙනවද කියන එක අපට හරියට සමහර තැන්වල තීරණය කරන්න බෑ. දැන් ඔන්න උදාහරණයක් විදිහට බලන්න. වයසක අම්මා කෙනෙක් ඉන්න ඔබතුමාගේ දැන් හිතන්න ඔබතුමාගේ යාළුවෙක් ගිහරි ගොඩාක් අර අසාධ්‍ය තත්ත්වයට පත් වෙන. ඒ අම්ම කැමති නෑ හොස්පිටල් එකකට යන්න. රෝහලකට යන්න. ගෙදරමමයි ඉන්නෝ. දැන් දරුවා කියනවා අම්මට සී කල්පනාවක් නෑ. එකයි යනවා ස්පිරිතාලෙකට. ගිහින් දර අම්මා අහන පුතේ මේ මං ගෙදර නේද ඉන්නේ. ඌ අම්මේ ගෙදර තමයි ඉන්නේ කියන. හැබැයි ගෙදර නෙමෙයි ඉන්නේ. ඉන්නේ ස්පිරිතාලෙ. හැබැයි අම්මා අහන ගෙදර නේද ඌ ගෙදර ඉන්නේ කියන. දැන් එතකොට ඔබ අම්මගේ හිත සනසන්න කියන ගෙදර. මොකද අම්මා කැමති ගෙදර ඉන්න. අම්මා කැමති නෑ සල්ලි විදං කරලා මේ අන්තිම ජීවිත අන්තිම කාලේ ඔච්චර ගිහිල්ලා විදං කරගෙන මාව ස්පිරිතාල ගාන ගෙනියන්න එපා. මට නිදහසේ ගෙදර මැරෙන්න ඕන. ඔබට ඒක බලන් ඉන්න බැරි හින්දා ඔබ එක්කන් යනවා. හැබැයි අම්මට බොරුවක් කියන. දැන් ඔතන දැන් මුසාවයක් කරාද බොරුවක් කරාද ඒව අදාළ නෑනේ. ඔය ඒ වෙලාවේදී ඔබ තුල අර රත්තිල්ල පිච්චිල්ලක් මත්තිල්ලක් එන තැනුත් තියෙන්න පුළුවන් නොවන තැනුත් තියෙන්න පුළුවන් ඔය ක්‍රියාවලිය තුල. හැබැයි අර බොරුව අම්මට කිව්වා කියලා අම්මට අසාධාරණයක් කියලාත් නැහැ. අම්මට තව බෙහෙත් හේත් ටික වෙලාවට ලැබෙන තව හොඳක් නෙවෙන්නේ. ඉතින් එහෙම අපිට අනිත් පැත්තෙන් බලලා දැන් අනිත් කෙනාට යහපතක්නේ. දැන් අනිත් කෙනාට යහපතක් වෙනවනම් මටත් යහපතක් වෙනවනම් ඒ දේ කරා. අනිත් කෙනාට යහපතක් වෙන්නේ නැත්නම් මට යහපතක් විතරක් නම් අන්න ඔය වගේ ඔය තියරි හදාගෙන වැඩ කණ්ඩායම් වලට දාගන්න යන්න එපා කවදා. එතකොට සඳකින්න බෑ. දැන් අපි කරන්නේ ඔය වැඩක් කරන්න ගන්න. ඒ වැඩේ අපි විස්තර කරමු. මේකෙන් මට යහපතත් අනුන්ට යහපතත් එහෙනම් මං කරන්න ඕනේද නොකරන්න ඕනේ. හා යහපතක් වෙන එහෙනම් මං කලි උත්තා. කලි උත්තා නම් කරනු නොකලි උත්තාක් නම් නොකර. ඔය විදිහට හිතන්නේ කවුද? තමන් තුල සන් දැකපු නැතියා. සන් දැක්කනම් වැඩේ ඉවරයි මොනවද කියලා බෙදන්න දෙයක් නැහැ. ඒක. එතකොට බොරුවක්ද මුසාවක්ද මොකද්ද මේ මොනවත් අදාළ නැහැ. ඊළඟට දැන් අර අනුන්ට අසාධාරණේ වෙන එකට වඩා තමන් තමන්ගේ පැත්තෙන් හැම වෙලෙම දැකලා යන්න ඕනේ. දෙපැත්තම දකින්න පුළුවන් වෙලාවක් ආවහම ඒක කරන්න. මුලින්ම ඕක හදාගෙන දැන් උදාහරණයක් විදිහට අම්මා කෙනෙක් දැන් අපි හිතමු කෙනෙක් තව කෙනෙකුට මම ඔයාට අද කෑම එකක් හෙට කෑම එකක් හදලා ගෙනත් දෙන්නම්කෝ රසවට කන්න කියලා මේ අවුදේ පාන්දර නැකිට ගෙන කෙසල් කොලේකට මහරෑ නිදි මරාගෙන රහාට හදලා ගෙනියන. අනිත් එක්කන කන්න ගත්තාම අපෝ මෙලෝ රහක් නෑ මේ කෑම කොහොම කනවද මන් දන් කියලා කියනවා. අර ඒකේ රසයි නේද මං හුව මාංශයල හැදුවේ. දැන් ඔබ අනිත් කෙනාව සතුටු කරන්න හැදුවේ කාගේ රහටද? ඔබේ රහටද? ඔබේ රහ ගැලපෙනවද අනිත් කෙනාට? නෑ. කාවත් අපිට සතුටු කරන්න පුළුවන්ද? සනසන්න පුළුවන්ද? එහෙනම් ඔබට යහපතක් වෙන අනුන්ට යහපතක් වෙන කියලා එක හිතන්න පුළුවන්ද? මේ හිතන්න අමාරුයි පින්වතුනි මේ හිතන්න අවශ්‍යත් නෑ. හිතන්න ඕනේ ඔබේ පැත්තේ. ඔබේ පැත්තෙන් දැන් ওই බත් එක දෙන්න ගිහිල්ලා කෑම එක දුන්නාම අරයා රස නෑ කියලා කිව්වොත් ඔන්න ඔබ දුක කඩාගෙන වැටෙනකොට ඔන්න සන්නිප දෙන්න පුළුවන්.
මාර රහයිනේ නියමට හදලා කිව්වහම ඔබ පිම්බිලා ඔබේ ලෝකේ ක්‍රියාත්මක වෙන්න පුළුවන්. අන්න එහෙම හරහ සංනිපදෙන්න පුළුවන්. මම මේ පුළුවන් කියන්නේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්. මොකද එක එක්කෙනාට එක පුද්ගල බද්ද. ඒ කියන්නේ මම මේ කියන ක්‍රියාවට හැමෝටම සංනිපදෙන්නේ නැහැ. ඒකින්දයි මම වෙන්න පුළුවන් කියලා කියන්නේ. ඒක තමනුයි දකින්න ඕන. ඔන්නහොම ගැඹුරු පැත්තක් තියෙනවා මේ හිතන තරම් මේ සරල සරල විදිහට මේ මුලින් මානසිකත්වයක් හදාගෙන ආකලියුත් කරන නොකලියුත් මැෂින් එකක් වගේ දෙකට බෙද බෙදා වැඩ කරන්න බෑ. එහෙම එකක් නෙවෙයි. එහෙනම් ඉතින් මේ දහම හැමෝම දකින්න. නිය පිරට එන්න පස් පිටයි 100ට 2යි. ඒක වඩා දකින්න බෑ. ඒකයි තින ගහම්බීරත්තේ. ඔය 100ට 2ට එන්න උත්සාහ කරන්න ඕබ. 98 ඉන්න ඕන තර. කොච්චර මේ කොයි තරම් පැලබදන් කිව්වත් 100ට 2යි එන්නේ. ඒකට උගත්කමක් ඕනේ නැහැ. සමහරට උගත්කම තමයි තියෙන උපරිම බාධාව. ඇයි අර ඉගෙනගත්ත මේ ෆ්‍රේම් එකෙන් ඔක්කොම වගු බෙදලා චාට් ගහලා දෙකට දාලා කොටස් දාලානේ ඔක්කොම කරන්නේ. ඇයි අපි ඉගෙනගෙන තියෙන්නේ එහෙමනේ? අපේ අධ්‍යාපන ක්‍රමයේ කවදාවත් කෙනෙකුට හිතන්න පුරුදු කරන්නේ නැහැ. කියන දේ පිළිපදින්නයි පුරුදු කරන්නේ. එහේ යෝකමයි හරි කිය ගියා ඒකම කරන්න යන්නේ. විමසන්න දෙන්නෙම නැහැ. විමසන්න දෙන්නේ නැති හින්දා අපි මෙතනත් කරන්නේ ඒ පුරුදු වෙච්ච අධ්‍යාපන ක්‍රමයට අදාළවම මේ ධර්මයක් දකින්න යනවා. එතනම තහම දකින්න බැරුව බාධක වෙයි. ධර්මයේ දකින්න බෑ මේ වර්තමාන අධ්‍යාපන ක්‍රමයේ විමර්ශන හැකියාව මොට කරලා තියෙන්නේ. එතකොට අපි කරන්නේ අර වචන වලින් පද වලින් තේරුම් ලියාගෙන කොටස් වලට බෙදලා වගු බෙදලා තියරි හදාගෙන බොස් කෙනෙක් දාගෙන ආ මෙහෙම නීති හදාගෙන දැන් එහෙමනේ සාධාරණ අසාධාරණ කියලා එකක් නෑ ලෝකේ. අපි හදා ගන්න හදමු. කෙනෙකුට මේ යහපතයි මෙයාට සිතක් මටක් සිතයි නම් හා කරන්න. මෙයාට අනුන්ට යහපතක් මටත් යහපතක් හා නොකරන්න. ඕව තියරිනේ. ඕව රූල්ස්නේ. ඕව නීතිනේ. නීති නෑ. මම දැන් කියන්නේ එකෙන් මොකක්ද මේ කියන්නේ කියලා කල්පනා කර කර හොඳට විමර්ශනය කරන්න හම්බ වෙනවා. දේශනා හොඳට අහන්න විමසන්න කල්පනා කරන්න තමන්ගේ ලෝකයේ තුලින් දකින්න තමන්ටම උත්තරේ හම්බ වෙනවා. ඒක මම ඔය වටින් වටේ හාරලා දාන්නේ කියනකොට අවස්සල දෙනවා වටේ. එතකොට එයාට උත්තරයක් නැහනේ. දැන් මේ හරියට ක්ලියර් උත්තරයක් දෙන්නේ නැහැ. පැහැදිලි උත්තරයක් දුන්නොත් උත්තරේ එල්ලෙනවා. උත්තරේ එල්ලෙන උත්තරයක් දෙන්නේ නැහැ. උත්තරයක් දෙන්න තු වටෙන් දෙනවා. දීලා උත්තරේ හොයාගන්නේ කි. ඒක කියන්නේ හොඳයි සූපත් වේවා. බරපතලම දරුණු ප්‍රශ්නයක් ඇහුවේ. මෙච්චරලා කියපු දේවල් ටික තනිකරම විරුද්ධ එකක් ඇහුවානේ. මම මේ තරම් වෙලා පැය දෙකක් තිස්සේ කිව්වා ඒකට සම්පූර්ණ විරුද්ධ කතාවක් ඇහුවා. මොකක්ද දැන් ඇහුවේ? ඔන්න පළවෙනි බල් ලිහයි යනක යාටම හිතන්න මේ දෙන්නේ. උත්තරේ කියන්නේ නැහැ ඉතින් මම. උත්තරේ හොයා ගන්න ඕනේ. ඔන්න කියනවා. දැන් පළවෙනිටම කිව්වනේ ඔන්න මගේ අතින් වැරද්දක් වුණහම් ඒ වැරද්ද මං ආයි කරන්නේ නැහැ කියලා හිතනවා. ආයමත් ඒ ආයමත් ඒ වැරද්ද මගේ අතින් වෙනවනම් ඒ වැරද්ද මම නොකරනවා කියලා හිත පදම් කරගන්නේ කොහොමද? ඔන්න අහන ප්‍රශ්නේ. හරි හොඳ ප්‍රශ්නයක් ඔබතුමිය ඇහුවේ. දැන් මේ ලෝකයේ හරි වැරදි කියලා දෙයක් තියෙනවද අතුස්සන්? හරි වැරදි කියලා දෙයක් තියෙනවද? හරි වැරදි කියලා දේවල් කවුද හදාගෙන තියෙන්නේ? මිනිස්සුනේ. හොඳයි නරකයි කියලා එකක් තියෙනවද? නැහැ. සමහරු මේ දවතාවයත් හොඳයි නරකයි හරි වැරදි කියලා බලන එක නෙවෙයි දවතාවය. හොඳ වුණත් නරක වුණත් ඒක හොඳයි. දැන් දෙමෝපියෙක් කියන්න පුළුවන් මගේ දරුවා හොඳට ඉගෙන ගන්න ඕන දොස්තර කෙනෙක් වෙන්න ඕන. ඒක තමයි යා දකින්න හොඳ. ඉතින් ඒක එයාගේ නිජ සුකත්ත ලෝකේ හොඳනේ. හැබැයි ඒ දරුවා එයා ඒක හොඳයි කිව්වට ඒක නෙමෙයි වෙන මේ කියන්නේ හොඳ කියන එක අපි හදාගෙන ඉන්නේ සම්මත රාමුවකට අනුව. එහෙනම් මේ ලෝකේ හොඳයි නරකයි කියලා දෙයක් නැහැ. හරි වැරදි කියලා දෙයක් නැහැ. ඔබ හොඳයි නරකයි හරි වැරදි කියලා දාගත්ත ගමන් කලියුතු දෙයක් තියෙන නොකලියුතු දෙයක් තියෙන. අන්න ඔබ ඔබට බොස් කෙනෙක්ව දාගන්න. දැන් බොස් කියාටදී වහලෙක් වගේ වැඩ කරනවා. ඕකනේ කරන්නේ.
වහල් බවට නිවන් දකින්න බෑ නිවහල් වෙන්නයි ඕන බොස්ව කණිකරම රස්සාවෙන් අයින් කළා දා බොස්ව අයින් කළා දාන්න අද ඉඳන්ම නෝ බොස් බොස්ලා නෑ තමන් තනියම ඉන්නේ කන්න හිතනෝ කනෝ බොන්න හිතනෝ බොනෝ බයින් හිතනෝ බයිනෝ කන්න හිතනෝ කන දැන් හරි වැරදි කියලා එකක් තියනවා නෑ දැන් හරි වැරදි කියලා එකක් නෑනේ දැන් බලන්න ඔය ක්‍රියාවලිය තුල රත්ලා පිච්චිලා මත්ලා තමන්ගේ තුල ගිනි ගන්න හැටි ඒ ගින්න මත වෙනකොට දැන් මං අර මෙතුමිය ආපු ප්‍රශ්නෙට කිව්වා අද තරහ ගියා ගිහිල්ලා හොස් ගාල ගිහින් බැලගෙන බැලගෙන ගියා ගිහම දැන් නිච සුකාත් අරගෙන දැකලා පටිය ගලව ගත්තා ඉතින් දැන් ඔබතුමිය බොස් කෙනෙක් දාන් ඉන්න හින්දා ඔබතුමිය අද මට තරහ ගියා වැරදි වැඩක් කරේ හෙට නම් මං තරහ ගන්න නැතුවම කොහොම හරි හිත පදම් කරන් ඉන්නවා එයි දැන් බොස්ට යටත්නේ මෙතුමියට මං කිව්වා හෙට තරහ යනවාද ඌ තරහ යනවා යනවා කියලා දැන් පිළිගත්තා දැන් හෙටත් ඔය ගින්න එනවා ඒ ගැළවෙන හැටිත් කිව්වා දැන් එච්චර කියද්දි දැන් බොස්ව දාගෙන ඉන්නේ දැන් බොස්ව දාගෙන ඉන්නකොට බොස් කියනවා හෙට ඉඳන් තරහ ගන්න එපා කොහොම හරි හිත පදම් කරගන්න පදම් කරන්න පුළුවන්ද පදම් කරන්න පුළුවන්ද පදම් කරන්න බෑ එහෙම පදම් කරනවා කියලා වචනයක්වත් නැහැ භාවිතායි බහුලී කතායි ඔබ තුල ක්‍රියාත්මක වෙන ස්වභාවය දකින එකයි බුද්ධ දේශනාවේ භාවිතායි තරහ යන්න පුළුවන් කාමරාග පටික තියන කාම් අන්තිම මොහොත දක්වාම සෝතාපන්න ඵලලාභියෙකුට තරහ යන්නවා උපරිමයට ඇල්ලෙනවා උපරිමයටම සකදාගාමි තරහ යනවා ඇල්ලෙනවා අනාගාමි ඒ ස්වභාවයන් තියෙන නැත්ති නෑ ඔබ බොස් කෙනෙක් දාගත්තොත් ආ තරහ යන එක පාලනය කරගන්න හදු. එතකොට කරන්නේ ඔබ හිත පදම් කරගන්න. අන්න එතකොට බැලුම් බෝලේ වතුරේ උඩින් උඩට පැන 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 තරහ එනවා. ඉන්නේ පිරියාපිර ක්‍රියාත්මක වෙලා. ඒ ස්වභාවය දකින්නේ පටි ගලව ගන්නේ නැහැ. බැලුම් බෝලේ අතෝර තද කරගෙන ඉන්න දප්පනේ පදම් කරන ක්‍රම හොයමු. පදම් කරන ක්‍රම තියෙනවා. ඒව තමයි අසිත තාපස්තුමාගේ ක්‍රම. කොණ්ණංජ බමුණාගේ ක්‍රම. අන්න පදම් කරන ක්‍රම හරිනම් වැඩේ නියමට කරන්න පුළුවන්. ඒෙන් තමයි ඒගොල්ල පදම් කරගෙන ධානය ලැබෙන්නේ. දැන් මේ කියන්නේ මොකද්ද? සම්මුල මතු කළා සමුච්ඡේද ප්‍රහාණය කරන්න. මුල මතු කරලා මුල මතු කරගන්න මුලින් මුල හරන්න එපා. මුල දකින්න එපා. ඊට පස්සේ තමයි මුල ගැලෙන්නේ. මුල මුල තේන්නවත් නැති වෙන කොන්ක්‍රීට් එකක් දාගන්න එක තමයි කොණ්ණංජ බමුණාගේ පාර. අසිතාවස්තුමාගේ පාර. ඒක තමයි පදම් කරන්න පාර. ලංකාවේ අදතින භාවනා මධ්‍යස්ථාන ඔක්කොම තින්න ඔය පදම් කරන ක්‍රම. මානසිකත්ව හදා ගන්න බොස් කෙනෙක් දා ගන්න පදම් කරන ක්‍රම පුරුදු වෙනවා. පැත්තකට යනවා, එරමිනිය ගොතා ගන්නවා, භාවනා කරනවා. ස්ථීර විසඳුමක් නැහැ, తాවකාලික විසඳුමක් පමණි. ඔබ ප්‍රමාදයට පත් වෙයි. ඒක තමයි අන්තිමට කියන්නේ. එතන ස්ථීර විසඳුමක් නැහැ. දැන් තේරෙනව නේද? එහෙනම් දැන් දැන් පදම් කරගන්න හිතන්න එපා. පදම් කරන්න බෑ. ඇත්ත මතුවෙන ස්වභාවය දකින්නයි තියෙන්නේ මේ ඔබ අපිට අපි ඔබට කොච්චර මෙහෙම කිව්වත් මේක හරි සියුම්නේ අර පාට කණ්ණාඩියට තින් අහු වෙනවා එක එක අපි කියන්නේ රාමුවලනේ ඉන්නේ ගොඩ අය රාමුවල හිර වෙලා මේ නිවන් දකින්න මේ මේ දහම නිවන් දකින්න එක පැත්තක දාන්නකො මේ කියන මූල ධර්මයේ තේරුම් අර ගැනීම අසීරු වෙලා තියෙන්නේ මොකද රාමු ටික නිසාම ගොඩාක් රාමුනේ ඒක රාමු ටික ගැලවෙනවා ඉතින් හිතලා ගලවන්නත් බෑ ඔහොම යද්දි යද්දි ගැලවි ගැලවි යා සමුදය විපරිණාම අනිච්ඡන් දුක්ඛම් විපරිණාම ධම්මං යථාභූතං පජානාතිනි විපරිණාම කියන වචනේ අනිච්ච බව දුක්ඛ බව දෙකම තියෙනවා. ඒ කියන්නේ තමන් හදාගත්ත පිරි අපිරි ලෝකෙ මුලින් අඳුර ගන්න ඕනේ. ඒකේ තමන් නිච්ච කරන් ඉන්න ස්වභාවයේ ඒ සිද්ධියට අදාළව දකින්න ඕනේ. ඒ ස්වභාවය පවත්ත ගන්න බැරි බව නනිච්ච වෙන බව යද නිච්චා තන් දුක්ඛං යන් දුක්ඛං තදනත්තා වෙන බව තමන් හදාගත්ත නිච්ච ලෝකේ නනිච්ච වෙන බව අනිච්ච බව තමන් පවත්ව ගන්න හදන ස්වභාවයේ ඒ ආකාරයෙන් තියෙන්නේ රස කෑමක් වුණත් පළවෙනි කට ගිලගෙන යනවා දෙවෙනි කට කනවා පස්වෙනි හයවෙනි කටේ ග්‍රහක් හොයන්නෙම නැහැ එහෙනම් අර ඒ ස්වභාවයේ ආස්වාදයක් තියෙනවා හැබැයි ඒකේ මේ මාර දෙයක් තියෙන මාර රහයි කියන මාරේ මාරක් නැහැ ओके मार महा वटिनाकमक नै वटिनाकम तम ओब दीपो पटिय ए पटिया नु ओबट देयक रहकयमक लबुना एक टिक वेलावक रस दनिला अर मारय केले हितपु देयक ओके अंतिमट नै कियन एक पेन्न गान ट पटिय गलेवि गलेवि यान
රහට රහ දැනෙනවා කෑම නියම රහයි කනවා එකක් බැන්නම් පහක් බැන්නම් 10ක් හරි කන්න පුළුවන් ඒ ප්‍රශ්නෙකුත් නැහැ ඒ ස්වභාවයේ පටියක් තියෙනවා නම් පටිය ගැලවිලා යනවා ඒ අනිච්ච බව දකිනවා දුක්ඛ බව දකිනවා අත්ත මේ තමන්ගේ අර නිත්‍ය සුඛාත්ත කියන ස්වභාවය දකින එක විපරිණාම ධම්ම පිරියපිරි මුල් වෙලා ක්‍රියාත්මක වෙන නාමකාය හරහා ක්‍රියාත්මක වෙච්ච ස්වභාවේ වි වෙනස් වීම තමයි විපරිණාම විපරිණාමයේ ඇතුළේ අනිච්චත් තින දුක්ඛත් තියෙනවා ඒක තමයි විපරිණාම ධම්ම කියන්නේ ධම්ම කියන්නේ දරණ ස්වභාවය දරණ ස්වභාවය තුලින් තමයි ඔක දකින්න පුළුවන් අවසරයි මෑණියන් මහන්සලා මම අද අවශ්‍යතාවය තවදුරටත් අවුරුද්දයි ඇවිල්ලා ඉන්න කොටත් මම අවබෝධයෙන් මේකේ ටිකක් අහලා බලලා තියෙනවා මේ සම් කියන පදේ ගැන පොඩ්ඩක් විස්තර කරගන්න කැමතියි ඔව් අලුත් කට්ටියනේ ඊට ගොඩක් ඒ සං කියන පදේ ගැන ගොඩක් කියවෙනවා විතරයිනේ ඔව් ඒකේ දැන් දැන් ඒක ඇත්තටම හිතන්න පුළුවන් සමහරු කියන්නේ සං කියන්නේ උපසර්ගයක් කියන සිංහලවල සංඛාර සම්නිවේදනයේ සඳාල නිවේදනයේට සම්නිවේදනයේ සං කියන්නේ උපසර්ගය සිංහලවල ඉතින් උපසර්ගයක් වෙන්නේ සිංහල භාෂාව පස්සේනේ ඇති උනේ හැබැයි මේ පින්වතුන් අහලා තියෙනවා නේද ඒ ධම්මා හේතු භගවා තේ සං හේතුන් තථාගතෝ ආහ තේ සංච යෝ නිරෝධෝ එවං වාදී මහා සමනු එදා අසජී මහා අසජී තෙරුන් වහන්සේ උපතිස්ස කෝල්ට දෙන්නට මේ ගාතාව කිව්ව ගමන් පද දෙක හද්දී එක්කෙනෙක් සෝවන් වුණා ඉතුරු පද හතර මහදි තනිත් එක්කෙනා සෝවන් වුණා කිව්වට මේ ගාතාව අහලා නෙමෙයි ඒක උනේ මේ ගාතා හතරේ කැටි කරපු දහමක් පැයක් දෙකක් විතර කිව්වා මේ මේ කියනවා වගේ විස්තරයක් කරාට පස්සේ සෝතාපට්ටි ඵලයටපත් උනේ අන්න එතන සම්තිබ්බා නේ තව දකින්නව නේද අර දුඩු ගැමුණු රජතුමාගේ රත්නමාලී ගාථා යන්ත්‍රයේ ගහලා තින්නේ ගෙවල් වල ඔය හැමෝම උළුස්සේ ගහලා තින්නේ සංසාර සාරෝග විනීත නීසා ගාතාවේ ඔතන සම්පද 24ක් තියෙනවා එහෙනම් ඔය කියන සනොත් පටිච්ච සංඋපාද සංඛාරවල සං පටිච්ච සමුප්පාදවල සං ඒ ධම්මා හේතු භගවාවල සං ඊළඟට අර මලගෙවල් වල කිනු අනිච්චාවත සංඛාරා උපාද වය ධම්මිනෝ උපචිත්තා නිරුජාන්ති තේ සං ආයිත් සං උපසමෝසුකු බුද්ධ දේශනාවේ කොතන ගත්තත් ඒ උතුම් දේශනාව සංදේශනාවක්මයි කොතනින් ගත්තත් කොතනින් ඇහුවත් සං නැත්තං ඒක බුද්ධ දේශනාවක් නෙවේ එනම් බුදු පියාණන් වහන්සේ දේශනා කළේ සත්වයෙක් සංසාර අනායි සංආවනි එනම් මේ සං එකතු කරගන්න එක සාරයි කියලා දකින තාක්කල් ඔබ සංසාර ගමනක යනවා සං එකතු කර ගැනීම සාරයි කියලා දකින තාක්කල් ඔබ සංසාර ගමනක යනවා නම් සංසාර සම්බන්ධ සං වලින් අන්ධ ලෙස බඳ වෙලා සම්බන්ධ නම් සං කියන වචනේ ගොඩාක් විස්තර කරන්න පුළුවන් හැම තැනම තියෙනවා කොතන තිබ්බත් තේරුම එකයි තේරුම තමයි ඔබ තුල සුඛ වේදනා දුක්ඛ වේදනා කියන මොනවා හරි වේදනාවක් මුල් කරගෙන රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් කැවිල්ලක් 10ක් විල්ලර ගින්දරක් එනෝ වගේ ඇතුලෙන් පිච්චිලා කෙලස් ගතියක් ඉපදෙනවනේ කුණු ගතියක් තරහ ගතිය දේශ ගතිය නපුරු ගතිය ඊර්ෂ්‍යාව ලෝභය කුවකකම ගුණමකකම බුද්ධිමත්කම ගුණවත් බව කුලවත් බව මහා අර ඉනවනේ ගතිය ඔන්න ඔය ගති එකතු කර ගැනීම තමයි සංගති දෙයක් එකතු කර ගන්නව රැස් කර ගන්නව මොනටද මේ ගමනට ඉන්දන ඒ එකතු කර ගැනීම සාරයි කියලා දක්න තාක්කල් සංසාරයම් හැබැයි සං ඉපදෙන හැටි තමන් තුළින් දකින්න මේ දේශනා අහන ගමන් පරේෂණයක නියලෙන්ට ඕන නියලිලා හොඳට කල්පනා කරන්න මොකද්ද මේ සං කියන්නේ කොහොමද ඕක මග තුල ඉපදෙන්නේ මට දැන් හුලඟක් හමාගෙනකොට සිසිලසක් දැනෙනු මේකේ සං තියනවද අත්ුණාද පිච්චුණාද මත්ුණාද එකපාරට අවුරස්ස තදින් එනවා අම්මෝ හරි මහන්සි අත්ුණාද පිච්චුණාද මත්ුණාද හැබැයි අතෙන්දි දුක වේදනාවක් ආවා අවුරස්නේ වෙලාවේදී හොඳ සිසිල් සුලං ආවහම සුලඟක් ආවහම සැප වේදනාවක් ආවා සන්නිපදුනාද නැ එන හැම දුක වේදනාවකම හැම සුඛ වේදනාවකම සන් නැ ඔබ උදේ ඉඳන් හවස වෙනකම් කරන වැඩවල දවසටම සන්නිපදෙන වැඩ දෙකක් තුනක් තියෙන්න පුළුවන් මුළු පැය 24න්ම සසර ගමනට හේතු වෙන කෙලෙස් උපදින වැඩ දෙකයි තුනයි තියෙන්නේ සමහරුන්ට 4ක් 5ක් වෙන්න පුළුවන් සමහරුන්ට 10ක් 15ක් වෙන්නත් පුළුවන් ඇයි ඒ කුණු පොදිය බරයි නම්
ඒකෙන් දෙන තල්ලුවෙන් කුණු ගොඩක් හදන. කුණු පොදිය බර අඩුයි නම් ඒකෙන් දෙන තල්ලුවෙන් කුණු ටිකක් හදන. ගොඩක් හැදුවත් ටිකක් හැදුවත් ඒ ඇති ගමනට. ওই විදිහට යන්න. සංකතෝ සංකතත් එතනයි. සං එකතු කරගත්තේ ඒ එකතු කරගෙන රස කරගෙන එකතු කරගත්ත ගති තමයි සංකත. සංකත ධර්මයක් කියලා කිව්වා. ඒක අම්මේ තව චුට්ටක් දේශනා අහා යනකොට ඕක හොඳට පැහැදිලි වේ. වචන වලින්ම තේරුම ගන්න යන්න එපා. ඔබතුමිය කරන්න ඕනේ තමන්ගේ තුලින් බලන්න. ඔයි මං කිව්වා වගේ මොකද්ද මේ සං කොහොමද මේ කීප දෙන්නේ කොහොමද මේ ගතියක් එනවා කියන්නේ පිරියාපිරි කියන්නේ මොනවද? ප්‍රශ්න ටිකක් දාගෙන උත්තර හොය හොය යන්න. එතන උත්තර ටික හම්බෙන්න. හරි. හරි උත්තරාගෙන අවශ්‍යයි. දැන් පිරියාපිරි අනුව මේ නිත්‍ය සුඛය යත්තයි කියලා අපි තියන නිත්‍ය සුඛය යත්ත කියලා හිතනනේ අත්ත කියන තැන තියෙන්නේ ගතියක් තමයි. ඔව් අත්ත කියන්නේ ගත් කියන්නේ මමත්වයේ මඤ්ඤතාවයේ කියන අත්ත කියන්නේ ගතිමම තමයි. අත්ත කියන්නේ ගති. ගතියක් නෙමේ ගති ගොඩක්. අත්ත කියන ස්වභාවය. ඒ කියන්නේ දැන් නිච්ච සුඛ අත්ත. අත්ත හිඳ තමයි නිච්චක් තියෙන්නේ. ඒ කියන්නේ දැන් මේක මට ඕන මේක මට වටිනවා. මේක තියෙන්නේ මාර ලස්සනන්. මම මෙන්න මේ දෙයට කැමතියි. මේක මෙහෙම වෙනවා නම් කියලා කියන්නේ මමේ කිව්වට මේ මගේ ටේස්ට් එකක් නේ මගේ රහනේ මගේ හැටියනේ මගේ ගතියනේ ඒකෙන් තමයි අත්ත කියන ලෝකය නිර්මාණය වෙලා තියෙන්නේ අත්ත මුල් වෙලා තමයි අත්ත තමයි මුල් වෙන්නේ නිච්ච වෙන්න නිච්ච බව අනිච්ච වෙනකොට දකින්නවා නිච්ච අනිච්ච බව දකින්න පුළුවන් අත්ත තමයි මුල් වෙන්නේ නිච්චට අත්ත තමයි මුල් වෙන්නේ සුඛයට එතකොට මෙතන අත්ත මේ අනත්ත වෙනකොට දැන් ඒක මේ විපරිණාමයේ හිතුවම හරියට දැන් එපා විපරිණාමය කියලා කියන්නේ අමුතු දෙයක් නෙමෙයි. විපරිණාමය කියලා කියන්නේ තමන්ගේ පිරි අපිරි ලෝකය ක්‍රියාත්මක වෙන හැටි දැක්කනම් අඳුර ගන්න හදාගෙන ඉන්න ලෝකේ. ඒක පවත්වා ගන්න බැරුව කඩාගෙන වැටිච්ච හැටිත් ඒකෙම තියෙනවා. හැබැයි ඒකේ වචන නැහැ. ක්‍රම නැහැ. බලන්න කියලා අහගන්න බෑ. තමන්ගේ ලෝකේ දැක්කා ඒක පවත්වා ගන්න බැරි වෙච්ච බව ඒ ක්‍රියාවලියෙම තියෙනවා. ඔය මුළු ක්‍රියාවලියෙම දැකීම තමයි විපරිණාම දාන. පෘථග්ජනයා අපි පෘථග්ජන වුණේ ඇයි මෙච්චර කල් අනිච්චං දුක්ඛං විපරිණාම ධම්මං යථාභූතං නපජානාති දැක්කේ නැහැ දැන් අසුතවා මේ සුතවා අරිය ශ්‍රාවකා වෙන්නේ ඇයි මේක දකිනවා දැක්කට කුණු ටික එහෙම්මම ටික 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 ගැලවි ගැලවි යන අපි ජෝනිදි පවත්නවත් නැහැ බෑ කියන එක තමයි දැකගත්තාම ඔව් හැබැයි ඒක එතන තව දෙයක් කියන්නේ ඒක බාහිර දෙයක් නෙවෙයි දැන් ඕක අනිත්‍යයට ගලපගත්තොත් ඕ විතින් අපිට ඕන විදිහට පවත්වන්න බෑනේ හැමදේම ඇති වෙනව පැවතෙනව නැති වෙනව වෙනස් වෙනව ඉර පායනෝ ඉර බහිනෝ හැම රැලි වටෙනෝ අපි වයසට යනෝ ඉර පායනෝ ඉර බහිනෝ ඕමෝම් කී කිය අර බාහිර දෙයකට තල්ලු කරොත් එතකොට අපි එහෙම තමයි මෙච්චර කල් ආවේ හැමදේම අනිත්‍යයි නිට්ය නැහැ අනිත්‍යයි ඔබට ඔලුව කැක්කුමක් තියෙනවා දැන් ඔලුව කැක්කුම පැන්ඩෝල් පෙත්තක් බිව්වහම හොඳ වෙනවා නිට්ය නැහැ අනිත්‍යයි අනිත්‍යයි නම් දුක්ද ඒක නිසා තමන්ට දෙවෙනි වේශයකට පෙරළුණාද ඒකෙන් තමන් අපහසුතාවයකට පත් වුණාද රත් වුණාද පිච්චුණාද නෑ අනිත්‍යයි නම් දුක්ක උනේ නැහැනේ එහෙනම් බුදු පියාණන් වහන්සේ දේශනා කර දහම එකකට හරියන්න එකකට වැරදෙන්න විදිහක් නෑනේ අනිත්‍ය සුත්තං කියලා කොහෙවත් නෑ ත්‍රිපිටකේ අරන් බලන්න නිට්ය නිච්ච සූත්‍ර තියෙනවා අනිච්ච සූත්‍ර ඕන තරම් තියෙනවා අනිච්ඡං දුක්ඛං විපරිණාම ධම්ම අනිත්‍ය කියලා කොහෙවත් නෑ පරිවර්තනේ තියෙනවා මාගදී වචනවල ලියපු නිවරදි සූත්‍ර පිට දේශනාවල කොතනකවත් අනිත්‍ය කියන වචනේ නෑ පින්වතුනි. තියන්නේ අනිච්ච. අනිච්ච කියලා කියන්නේ එතන වචන. තමන් හදාගත්තේ ඉච්ච ලෝකයට පටිච්ච වෙලා තදින් බද්ධ වෙලා මේකම වෙන්න ඕනි කියලා හදාගත්ත නිච්ච නනිච්ච වීම. යද නිච්ඡන් සූත්‍රයක් තියෙන එක තියෙන යද නිච්ඡන් තන් දුක්ඛං. නිච්ච කරගත්ත එක දුක්ඛං කියන්නේ දුක නෙමෙයි. දෙවනි වේශයට පෙරලෙන. තමන් හදාගෙන ඉන්න ස්වභාවය දෙවැනි වේශයට පෙරලෙනවා. දැන් ඔක හොඳ පැත්තට වුණොත් කෑම එකක් හදලා දුන්න කාට හරි. මාර රසායනේ හරිය හොඳ අත්ගුණයක් තිරු නියමට හදලා කිව්වම දැන් තමන් කැමති එකක් වුණා. පිම්බෙනවා. එතනත් ඒ සුඛය තමන් මේක මාරයි මට හොඳයි මට මාර විදිහට උයන්න පුළුවන් හැමෝම මෙහෙම කරනවා කියලා පිම්බුණාට එතන පිම්බෙන්න තරම් යම් මහ දෙයක් නැහැ කියන එක තේරෙනවනේ. හැබැයි අර කියපු වචනෙට සතුටුයි.
සතුට තියෙනවා ඒ වෙලාවට වැඩි වෙලාවක් තියෙන එක ඒ සුවය නැති වෙලා යනවා ඒ සුවයත් ඇති වෙලා යනවා ඒ සුවය තුල තමන් හදාගත්ත දීපු වටිනාකම ඇති දෙයක් නෙවෙයි කියන එක පේන්න ගන්න පටිය තමයි එතන ගැලවෙන්නේ අන්නේ පටියයි දකින්නේ එතකොට ওই ක්‍රියාවලිය දකින්න එක තමයි විපරිණාම ගන්නෙ එම් ලොකු කියන්නේ ඔබ සංකීර්ණ දෙයක් හොයන්න ගියොත් සරල දේ පේන්නේ සංකීර්ණ දෙයක් හොයන කෙනාට අර කොල්පරාලේ හෙව්වම කෙන්ද පේන්නේ නැහැ නේ ඒ වගේම තමයි වෙන්නේ සංකීර්ණ නැහැ මේ මඟ හරිම සරලයි හරිම සියුම් සියුම් වලට දකින්න එතකොට පේන්නේ සුපර්ටි හරි ඇසර යොමුනවිය සාමාන්‍ය අපි ජීවිතේ වැඩ කරගෙන යද්දී දැන් උදාහරණයක් විදිහට දැන් මම මේ සාහනාවට එද්දී එතන ගේට්ටුව ඉස්සරහම වාහනයක් වගේ නවත්තලා තියෙනවා නම් දැන් මට වාහනේ අතට දාන්න අවශ්‍යයි. හැබැයි ඒ වාහනේ නවත්තලා ඉන්න මට දාන්න බැරි වුණා. මේ මේ මන්තේ ඉස්සරහ ගා. ඒ වෙලාවෙදී මගේ හිතේ කිසිම ප්‍රේශයක්වත් වෛරයක්වත් කිසිම දෙයක් නැහැ. හැබැයි දෙවෙනි දවසේ ඒ වෙලාවෙදී මගේ හිතේ කිසිම අයවීමක්වත් අර රාග දේශ මොහොතක් සංසිතවිල්ලක් එන ස්වභාවයක් නැහැ. මතකීමක් නුකුත් නැහැ. මම දෙවෙනි දවසෙත් මම ওই විදිහට මෙනවා. දෙවෙනි දවසේ මම වාහනේ අතුරට දාන්න යද්දී එදා විදිහටම මේ විදිහටම බ්ලොක් කරගෙන මේ මහත්තයා වාහනේ තියාගෙන ඉන්නවා. ඒ කියන්නේ ඒ අවස්ථාවේදී මගේ ඔළුවට එනවා එදත් මේ විදිහටම හිටියා. එන සිතුවිල්ල එන ඔළුවේ. ඒ අවස්ථාවේදී දේශයක් ඇති වෙන්න පුළුවන්. ඒක ඒ අවස්ථාවේදී මගේ හිතේ සමාන දේශයක් ඇති වෙන්න පුළුවන්. දැන් ධර්මයේ අවබෝධ වෙමින් පවතින නිසා එතකොට දැන් ඒ ඉස්සර වගේ එහෙම කලබලීමක් නැහැ. එතකොට මට කලින් දවසේ මට සංස්වභාවයක් ඇති වුණා කියලා දැනෙන්නේවත් නැහැ. මම සාමාන්‍යයෙන් ඒ මොහොතේ තියනා වෙලා. එතකොට මගේ හිතේ එහෙම දෙවෙනි අවස්ථාවේදී දේශයක් ඇති වුණා නම් ඝන රූප විදියට කලින් තිබ්බ එකක්ද දැන් මේ එදත් මේ විදියට හිටියා. එදත් මම මේක යාතුනේ කර්ම බීජය තැම්පත්ුනේ එදාද නැත්නම් දෙවෙනි දවසේ. ඔව් එතන දැන් මෙහෙමයි. පළවෙනි දවසේ තියා ගේට්ටුව අවහිර කරපු එකට ගැන අකමැත්තක් ආවා. දුක වේදනා වෙනවා. හැබැයි සම්නිපදෙන්නේ දැන් දුක කියන තමන් අකමැති දෙයක් නෙවුනේ ගේට්ටු තව කෙනෙකුට යන්න බැරි වෙන විදිහට ගේට්ටුව අවහිර කරන එක තමන් අකමැති දෙයක් ඒ අකමැත්ත ආවා ආවට යත් එක්ක තරහක් එන්න තරම් අර ආපු දුක වේදනාව උඩුදුවල රෝද වුණේ නැ ඒකින්දනේ තරහක් ඉපදුන්නේ නැත්තේ හැබැයි දුක වේදනාව ඇති වෙලා නිකම්ම ඒක ڇුටක් වෙලා තිබිලා ආහාරියා වාහනය අයින් කරගෙන ගියානි කියලා ගියා ඊළඟ දවසෙත් ආයි බ්ලොක් කරගෙන කොට ආමේ අර එදා හිටිය මහත්තයා අදත් අර විදිහටම ඉන්නවා බ්ලොක් කරගෙන මේ ගේට්ටුව කියලා එනවනේ ඒ වෙලාවේ නිච්ච සුඛාත්ත වෙලා තියෙන වෙන දෙයක් ඒ වෙලාවේ වෙලා තියෙන්නේ එකපාරක් මිනිස්සෙක්ගේ අතින් කරපු වැරද්ද නැවත පාරක් නොකළ යුතුයි කියලා සංඥාවක් අපි හදාගෙන ඒකට පටිච්චට පටිච්ච වෙලා පටිච්චට අභිච්ච වෙලා නිච්ච කරගෙන ඉන්න හින්දා එදත් කරා අදත් කරා මේක මේ මිනිස්සගේ පුරුද්ද දිගින් දිගටම කරනවා එහෙම දේවල් නොකළ යුතුයි කියලා අපේ සංඥාව තියෙනවා ඒ වෙලාවේ තරහ එන්නේ වෙන සංඥාවකට. අර වෙලාවේ තරහ එන්නේ ඒකයි. නිත්‍ය සුඛාත්ත කියන සංඥා තමයි වෙනස් වෙන්නේ. තරහව කියන එක තමයි අර අවසාන මිය පිපිරිලා එළියට එන එක. හැබැයි ඒකට මුල් වෙන නිත්‍ය සුඛාත්ත ලෝකේ වෙනස්. සිද්ධියෙන් සිද්ධියට වෙනස්. දැන් අතන සිද්ධියදී උනේ එහෙම දෙයක් අර එකම වරද නැවත නොකළ යුතුයි කියලා අපි හදාගෙන ඉන්න සංඥා. ඔව්. ඒ වගේ බලන්න ඕනේ ඒක අනිච්ච බව. ඒ කියන්නේ මිනිස්සු අතරින් එකම වැරද කෝටි වාරයක් හරි වෙනවා අපි වෙන්න බෑ කියලා හිතාගෙන ඉන්නවා ඒක ඒක තමයි නිත්‍ය සුඛාත්ත සුඛාත්ත වේවා සූම් තාක්ෂණයෙන් කැඳී සිටිනවා පින්වත්තුන් පිටරට ඉඳන් අහන අය දේශනාව ඒගොල්ලන්ගෙන් තියෙන ප්‍රශ්න ටිකකුත් තියෙනවා අපි ඒගොල්ලන්ටත් අවස්ථාව දෙමු අවසනයි අරියුතුම ආමිය දසු කුසලෙහි එන අන්සතු දේ නොගැනීම යන්න පැහැදිලි කරන්න දැන් ඒක ඒක අපි කතා කළාද දේශනාවේ නේද අන්සතු දේ නොගැනීම අදින්නා දාන වේරමණී කියන එක සීලයක් නෙමේ මම උදාහරණ තුනක් ගත්තා මම හිතන්නේ ඒක පොඩ්ඩක් මිස් වෙලා හරි මොකක් හරි වෙන්නේ නැති අර මං කිව්වේ අල්ලපු ගෙදර වත්තෙන් පොලොස් ගෙඩියක් ගන්න. ඉතින් අන්සතු දෙයක් නේ ගත්තේ. හැබැයි ඒක ඒගොල්ලෝ එන්න කලින් හොරාට ඉක්මනට කඩා ගන්න ඕනේ අපි ගෙර ටිකක් ගන්න ඕනේ කියලා තද ආසාවකින් හොඳට ප්ලෑන් කරලා සැලසුම් කරලා තමයි හොරකම කරන්නේ. එතකොට තමන්ග තුල වේගීය වේදනාව ආවේගය ඇවිල්ලා සන් උපදින්න පුළුවන්. දැන් ඔෆිස් එකට ගියා අස්සම් කරන්න පෑනක් නැහැ අල්ලපු මේසෙන් පෑනක් ගන්න. රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් නැතුව පෑන ගන්න පුළුවන්. හැබැයි දෙකේම උණිය අන්සතු දෙය ගැනීම.
අන්සතු දේ ගැනීම වැරදී කියලා සීලයක් දාගෙන වතක් දාගත්තට වැඩක් වෙන්නේ නැහැ. ඒක රැක කියලා වැඩක් වෙන්නේත් නැහැ. සන්නූපදිනේක දැකලා පටිය ගැලවිලා ගියා නම් අත හරිනවා නෙමේ අත හැරෙනවා. සීල සමාදන් වෙනව නෙමේ සීලයේ පටිත්තාය නරා සපඤ්ඤෝ වෙනු. සීලයේ පිහිටනවා. අමුතුවෙන් අරන් පිහිටන්න ඕනේ නැහැ. තව දැස් තියෙනවද ප්‍රශ්න නැත්තම් 12 මාරයි වෙලා. පැය 3ක් වගේ කරා ඉතින් සාකච්ඡාව. ඉවරයි වගේ කියලා හිතන ප්‍රශ්න නේද? හරි. එහෙනම් හොඳයි පින්වතුනි අපි මේ වෙලාවේදී පැය 3කට ආසන්න කාලයක් මේ පින්වතුන් බොහෝම විමර්ශනශීලීව මේ ධර්මයේ ශ්‍රවණය කරා. ඉතින් මම හිතනවා ඔබ තුල හිතේ පහන් බවක් ඇති වෙලා නිවීමක් මිදීමක් සැනසීමක් ඇති වෙලා තියෙන මේ වෙලාවේ ඔබට පුළුවන් මේ අවස්ථාව උදව් කරගන්න. ඔබ මේ ආපු සංසාර ගමන තනිව ආපු ගමනක් නෙමෙයි. ඔබ තනිව ආවත් ඔබ සමග බහිජටාවක් එකතු වෙලා ආවා. ඔබ ඔබේ කුසින් බිහි කරපු දරුවෝ අනන්තයි. ඔබට හිටි අම්මාවරු ගාන අනන්තයි. ඔබට හිටි පියවරු ගාන අනන්තයි. ඔබට සම්බන්ධ වෙච්ච සහෝදර සහෝදරියෝ ගාන අනන්තයි. ආච්චිලා සීයලා අනන්තයි. ඒ හැමෝම මිනිස්සයෝ වෙලා මේ වේලාවේ මේ මොහොතේ මේ විශ්වයේ නැතුව ඇති. සමහරු දේවි දේවතලවල කැමැති කැමැති තැන්වලට ගිහිල්ලා ඇතිනි. බ්‍රහ්මතලවල එතකොට තිරිසන් ලෝකවල සතරාපාගත වෙලා භූත ප්‍රේත ලෝකවල ඇති. එදා ඔබට සිතින් කයින් වචනෙන් උදව් කරපු ඔබත් එක්ක එක වහලක් යට එක කූඩුවක හිටපු අය වෙන්නත් පුළුවන්. එහෙනම් අද මිනිස්සෙක් වෙච්ච ඔබේ යුතුයකම තමයි එදා ඔබට සිතින් කයින් වචනෙන් උදව් කළා වූ උපකාර කළා වූ ඒ සෑම සිරු දෙනාටම අනන්ත සංසාරයේ සිට මේ මොහොත දක්වා ඔබ විසින් රැස් කළගත්තා වූ සියලුම පුණ්‍යානු සම්භාරයෝ ඒ සෑම සිරු දෙනාටම එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරා. ඒ වගේම පින්වතුනි ඔබ අප සිරු දෙනාටම මේ වගේ දේශනයක් වටිනා දේශනයක් කරගන්න අවස්ථාව සැලසුනේ විශේෂයෙන්ම මම හිතනවා කරුණ මංගල කරුණාරත්න මහත්තයා කැස්බෑවේ පදිංචි. මම නිවැරදි කියලා හිතනවා. ඔව් කැස්බෑවේ පදිංචි මංගල කරුණාරත්න මහත්මයා එතුමා වැඩසටහනකදී මට මුණ ගැහිලා මේ ආරාධනාව කළා. ඉතින් හොරණ ප්‍රදේශයට එන්න පහසුයි. ඒත් එක්කම හොරණ ප්‍රදේශයේ මට ඉතාමත් මේ සමීප ස්ථානයක් තමයි දේශනාවට තෝරගත්තේ. ඒ නිසාම මට වැඩිමනත්ම පහසු වුණා මේ දේශනාව සිද්ධ කරන්න. ඉතින් මංගල කරුණාරත්න මහත්මාගේ එතුමාගේ දියණිය ආයිෂා කරුණාරත්න මහත්මියගේ තමයි මේ මේ වැඩසටහන සංවිධානය කරේ. ඒ මහත්මයාගේ උදාර චේතනාවක් ඇතුව පවුලේ සිරු දෙනාම එකතු වෙලා එක රාශී වෙලා ඔබ අප සෑම සිද්දනාටම මේ සිරිසත් ධර්මයේ සාකච්ඡා කරන්න මේ ආකාරයට අවස්ථාවක් උදා කරලා දුන්නා. ඉතින් ඒ මහත්ම මහත්මීන්ගෙනුත් පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට මේ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරමු. ඒ මහත්ම මහත්මීන්ගෙන් පින් බලාපොරොත්තු වෙන සංසාරගත මියගිය ඥාතීන් දුගතිගාමි උප්පත්තියක් ලබා ඇත්තෝ වෙත්නම් ඒ අය සුගතිගාමි උප්පත්තියක් ලබන්නටම ඒ අයට මේ පින් පෙත් මේ පුණ්‍යානුමෝදනාවෝ උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා අදිත්‍යාන කරමු. ඒ වගේම මේ කලාකෙත సౌందర్య මධ්‍යස්ථානය මේ ආකාරයට සකස් කරගන්න වෙහෙස මහන්සි වුණා වූ ඉඩකඩම් ලබා දුන්නා වූ ඒ වෙනුවෙන් ශ්‍රමදායකත්වය සැපවුවා වූ සියලුම පුද්ගලයන්ට එයගින් පින් බලාපොරොත්තු වෙන අනන්ත සංසාරගත ඥාතීන්ට මේ සියලු පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි. අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා අපි පින් අනුමෝදන් කරමු. ඒ වගේම මේ වැඩසටහන සිදු කරන්න ප්‍රවාහන පාසුකම් සැපෙවුවා උදේශිකා කරවිට මහත්මිය, ඒ වගේම කැමරාකරණයට, ඒ වගේම අනිත් හැම දෙයකටම දායකත්වයේ සැපෙවුවා ප්‍රවාහන පාසුකම් කැමරාකරණය, ඒ වගේම මේ වැඩසටහන් ඉදිරියට අපි කරලා මේ දේවල් අන් අයට අහන්න සලස්වන්නත් නාලිකා තුනක් ඔස්සේ මේ දේශනා විකාශනය කරනවා. දම්සක් YouTube නාලිකාව, දහම් මටුවාව, ඒ වගේම දම් තරණ කියන නාලිකා තුන හරහම අන් අයට මේ දේශනා අහන්න අවස්ථාව උදා කරලා දෙමි. මේ කරන කාර්යතාවියට මේ කරන දෙයට
සහ සම්බන්ධ වෙලා උදව් උපකාර කරන මහත්ම මහත්මීන් විශාල පිරිසක් ඉන්නවා වාද්දුවේ දිලිප් පෙරේරා මහත්මිය දීපා පෙරේරා මහත්මිය පන්නිපිටිය චන්දිම සමරකෝන් මහත්මයා තලවතුකොඩ වජිර පෙරේරා මහත්මයා ඒ වගේම කළුතර විරාජ් ධනංජේ මහත්මයා උදේශිකා කරවිට මහත්මයා විශ්ව මහත්මයා නදීෂාන් මදුරංග මහත්මයා ඒ වගේ ගොඩාක් අය චමිලා රූපසිංහ මහත්මයා දිනේෂ් ජයලත් මහත්මයා මේ හැම දිනාම එක එක ආකාරවලින් මේ වැඩවලට උදව් වෙනවා ඒ සිළු දිනාගේම උදව් උපකාරය ඇතිවමයි මේ කටයුත්ත පහසුවෙන් සිද්ධ කරන්නේ ඉතින් ඒ මහත්ම මහත්මීන්ටත් ඒ අයගෙන් පින් බලාපොරොත්තු වෙන සංසාරගත සියලුම ඥාත හිත මිත්‍රාදීන්ටත් මේ සියලුම පුණ්‍යානු සම්භාරයෝ එකසේ අනුමෝදන් කරමි අනුමෝදන් වෙත්වා අත්පත් වෙත්වා කියලා පින් අනුමෝදන් කරන්නේ ඒ සියලුම සුජීවත්ව ඉන්න මහත්ම මහත්මීන්ටත් මංගල මහත්මයා ආයිෂා කරුණාරත්න මහත්මිය ඇතුළු ඒ උදව් උපකාර කරන සියලු මහත්ම මහත්මීන්ටත් ඔබ අප සෑම සිළු දිනාටමත් මේ සිරි සද්ධර්මයේ ශ්‍රවණයට පුබේත කත පුණ්‍යතා ශක්තියක් අවස්ථාවක් ලැබූ මේ ජාතියේ මේ දහම ඔබ තුලින් ශ්‍රවණය වෙලා මේ මනුසත්ත්ව ජීවිතයේදීම මේ මනුසත්ත්ව ජාතියේදීම පරම නිබ්බාන සුවේ නිවී සැනසෙන්නටම සිරි දනාටම හේතුපත්ිය සැකසේවා කියලා අදිඨාන කරමු. ඒ වගේම පින්වතුනි අද දිනේ මම විශේෂයෙන් අදිඨාන කරනවා පානදුර දයා පෙරේරා මහතාගේ දුවණියක් ඉන්නවා මේ වෙලාවේදී දැඩි සත්කාරයේ රෝගීව ප්‍රතිකාර ලැබමින් ඉන්නවා ජීවනී කරුණා සිංහ ජීවනී වීරසිංහ ජීවනී වීරසිංහ මහත්මිය එතුමිය මේ අවස්ථාවේදී දැඩි සත්කාරයේ අසනීප තත්වයකින් පසු වෙන්නේ ඉතින් මේ පින්වතුන් සිළු දෙනාම තමන් වටා ඇති කරගත් මේ සිළු සුදු කිරණ ශක්තියේ බලයෙන් මේ දහම සත්‍යයයි බුදු පියාණන් වහන්සේ දේශනා කළ වදාළා වූ උතුම් සිරි සද්ධර්මයේ සත්‍යයයි දේශනා කළ දහම සත්‍යයයි මේ දරණ ධර්ම ස්වභාවයේ සත්‍යයයි ඒ සත්‍යයේ බලයෙන් එතුමියට නිදුක් නිරෝගී සුවය වේවා වහා වහා ඉක්මන් සුවය ලැබේවා මේ ජාතියම සසර දුකින් මිදී නිදහස් වෙන්නටම හේතුපත්ති ලබා ගන්නටම වහා වහා නිදුක් නිරෝගී සුවය වේවායි අපි සිළු දෙනා අදිඨාන කරමු හොඳයි පින්වතුනි ඒ වගේම තව මට නමක් මතක් කරා චන්ද්‍රිකා වනිගසේකර කියලා මහත්මියක් ඕස්ට්‍රේලියාවේ රෝගී තත්ත්වයෙන් පසු වෙනවා ඉතින් මට මේ දැනුම් දෙන්නේ මොකක් හරි ණය ගනුදෙනුවකුත් තියෙනවා එයාට ඥාති උතුකමක් ඉටු කරන්න ඒ මහත්මියටත් ඉක්මනින් සුවපත්භාවය ලැබේවා මේ සිරි සද්ධර්මය අවබෝධ කරගෙන මේ ජාතියෙම සසර දුකින් නිවී සැනසෙන්නටම හේතුපත්ිය සැකසේවා කියලා දිට්ඨාන කරනවා ඒ වගේම පින්වතුනි ඔබ ඔය පින්වතුන් විශේෂයෙන්ම අලුතෙන් එකතු වුණු පින්වතුන් කල්පනා කරන්න පුළුවන් අපේ ආචර සියල මේ දාම අහල තිබුණ නෑනේ අපි මෙච්චර කම් සිල් රැක රැක මේ දේවල් කර කර වැඳ වැඳා පුද පුදා හිටියනේ කොහෙද මේ බණ තිබුණේ දැන් අලුත් බණක් මතු වෙලානේ කියලා ඔබට හැඟීමක් එන්න පුළුවන් මොනවාද මේ අලුත් බණ මේවට තමයි ධර්ම විකෘති කියන්නේ කියලා ඔබට හිතෙන්න පුළුවන් අන්න ඒ වගේ සිතවිල්ලක් පහළ වෙන මොහොතේ ඔබේ සිතින් කයින් වචනයෙන් ආර්ය උපවාද සිද්ධ වෙනවා දහමට නිගරු වෙනවා ඔබ මීට පෙරත් අනන්ත බුදුවරුන්ගෙන් බණ අහන්නේ නැති බුදුහාමුදුරුවෝ මේ දහම කියනකොට මොනවද මේ බණ අපි අහපු බණක් නෙවෙයි කියලා ධර්මයට අගෞරව කරන්නේ නැති ඉතින් ඔබ අප සෑම සිරු දිනාගෙම සිතින් කයින් වචනයෙන් යම් ආර්ය උපවාදයක් සිද්ධ වුණා නම් ආර්ය මහා සංඝරත්නයට ආර්ය උත්තම උත්තමාවියන්ට උතුම් සිරි සද්ධර්මයට සිතින් කයින් වචනේ යම් හිංගියක් හිංසාවක් අවඩක් අසාධාරණයක් සිදු වුණා නම් ඒ සියලු හිංගි හිංසාවලට කමා කරත්වා කමාව ලැබේවා කියලා කමා කරන්. ඒ වගේම පින්වතුනි මෙතෙක් කාලයක් යටපත් වෙලා තිබුණු ඒ සිරි සද්ධර්මය නැවත මතු කරා වූ අති ගෞරවනීය පූජනීය අරිහතුන් වහන්සේට මේ යුග මෙහෙවර තව බොහෝ කාලයක් සිද්ධ කර ගන්නට නිදුක් නිරෝගී සුවය සුවපත්භාවය ලැබේවායි අපි සිළු දෙනා අදිඨාන කරමු. එමනම් පින්වතුනි ඒ සියලු පුණ්‍යානුමෝදනාව හේතු කොටගෙන අපි පුණ්‍යානුමෝදනාව සිද්ධ කරමු. එත්තාවතාචම් හේහි සම්පෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතාචම් හේහි සම්පෙදම් පුඤ්ඤ සම්පෙදම් සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. එත්තාවතා චම්හෙහි සම්පෙදම් පුඤ්ඤ සම්පෙදම්
Sabbe sattha numodantu sabbe sampatti siddhya. Idamme nyatinam hotu sukhita huntu nyatayo. Idamme nyatinam hotu sukhita huntu nyatayo. Idam vo nyatinam hotu sukhita huntu nyatayo. Imina punya kammena mame bala samagamo. Satan samagamo hotu yava nibbana pattiya. සියලු දෙනාටම යහපතක් වේවා සැපතක් වේවා ධම්මානුධම්ම පටිපදාවේ ගමන් කොට මේ ඡාතියම සසර දුකින් මිදී නිදහස් වෙන්නටම මේ සිළු ධර්ම කරුණු කාරණාවෝ මේ සිළු සාකච්ඡාවෝ උදව් වේවා උපකාර වේවා හේතු වාසනා වේවා කියලා දිට්ඨා